අයිබන් මංචි සුපක්‍රීම් කරක්ගන්න ලජන් වට ස්ථාන තුරින් අපි විශිෂ්ටයන් කීප දෙනෙක්ම මුණ ගැසේ තිබෙනවා මේ වනවිට. අද දින අප මුණ ගැසෙන්නේ ජාත්‍යන්ත ක්‍රිකට් කවුන්සිලේ පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම් අතරින් අංක එක ස්ථානයට පැමිණි එකම ශ්‍රී ලාංකිකයා අයිබෝන් කුමසංගකාර. අයිබෝන් කුමා, ඔබට සුභපතන අතර MCC සභාපති වීම පිළිබඳව අප ඔබගෙන් දැනගන්න කැමති. සාකච්ඡාව ආරම්භ කරනත් එක්කම මොන වගේ කාර්යභාරයක්ද සභාපතිවරයාගෙන් ඉටුවේ යුත්තේ සහ ක්‍රීඩාවට බලපාන අභියෝග මොනවද ඉදිරියට? ඔව්, මම හිතන්නේ MCC සභාපති හැටියට විශේෂිත වූ ඉතාමත් බැරෑරුම් කාර්යභාරයක් කියලා නැහැ. මොකද ඒ MCC එකේ මේ දිනින් දින තියෙන වැඩ රාජකාරි බලන්න අපේ ඉන්නවා වෙනම චෙයාර්මන් කෙනෙක්, ඒ වගේම ප්‍රධාන විධායක නිලධාරියෙක් ඉන්නවා, ඒ වගේම වෙනත් වෙනත් කමිටු තියෙනවා. ඉතින් ඔවුන් තමයි එදිනෙදා රාජකාරි සියලු දේම මෙහෙවන්නේ. මගේ ධූරයේ හැටියට මට තියෙන්නේ MCC එකේ මං තෝරාගත්ත අංශ වලට මගේ දැනුම, මගේ අත්දැකීම් යොදලා, මගේ අදහස් එකතු කරලා ඒ අංශ කොහොමද වැඩි දියුණු කරන්නේ, ඒ වගේම MCC එකේ ජාත්‍යන්තර ප්‍රතිරූපය තව තවත් වර්ධනය කරලා ධනාත්මක විදියට ගොඩනගන්නේ කොහොමද කියන ඒ දේවල් ගැන තමයි බලන්න තියෙන්නේ. විශේෂයෙන් MCC එක එංගලන්තේ පමණක් නෙවෙයි, ජාත්‍යන්තරයේත් සමාජ සේවා රසක යෙදී සිටිනවා. ක්‍රීඩාව තුළිනුත්, ඒ වගේම අධ්‍යාපනය තුළින්, විශේෂයෙන් ශ්‍රී ලංකාවේ 2005 ඉඳලා සුනාමියෙන් පස්සේ ගුණජය සතුර පදනමත් සමග එකතු වෙලා ගිය අවුරුදු 15ක් තිස්සේම ශ්‍රී ලංකාවේ ගම්බද ජනතාවත් එක්ක ඉතාමත් ළඟින් වැඩ කරලා තියෙනවා. MCC Center of Excellence කියලා ඒ මධ්‍යස්ථානය ගුණජය සතුර පදනමේ සීනිගම තාමත් තියෙනවා, තාමත් විශාල සේවයක් කරනවා. ඒ වගේම නේපාලේ, ඇෆ්ගනිස්තානයේ, ඒ වගේම එංගලන්තේ විශ්වවිද්‍යාල සමගත්, ඒ වගේම ඒ වෙස්ට්මින්ස්ටර් කියන ඒ නගර සීමාව තුළ විශේෂිත වූ පාසල් දරුවන් එක විශේෂිත වැඩ සම්භාරයක් කරනවා. ඒ වගේම ක්‍රිකට් අතින් ගත්තහම මේක ක්‍රිකට් ක්ලබ් එකක් අන්තිමට. ඒක හන්දා ක්‍රිකට් ක්‍රීඩාව තුළින්, ඒ වගේම ක්‍රිකට් ක්‍රීඩා ව්‍යාප්ත කරන්න විශේෂ වැඩ කොටසක් තියෙන. ඉතින් ඔය අන්දමට මට සම්බන්ධ වෙන්න අංශ විශාල ප්‍රමාණයක් තියෙන. ඒ වගේම අපි අභියෝග ගත්තහම ටෙස්ට් ක්‍රිකට් වලට තියෙන අභියෝගය තාමත් ඒ බැරෑරුම් අභියෝගයක්. මේ ටෙස්ට් චැම්පියන්ෂිප් එක ඒ තරගාවලිය දැන් ආරම්භ කරලා තියෙනවා. ඇෂස් තරගාවලියෙන් ආරම්භ වුණේ ශ්‍රී ලංකාව නවසීලන්තයත් එක්කත් ක්‍රීඩා කරා. ඒ තරගාවලිය තුළ මේ සීරිස් එකක් හැටියට. ඉතින් මේ අවුරුදු දෙක තුළ කොහොමද අපි ටෙස්ට් ක්‍රිකට් වල ඒ ප්‍රතිරූපය ගොඩනගලා තව තවත් විශේෂයෙන් ලාබාල ක්‍රීඩකයන් අතරට, නවක ක්‍රීඩකයන් අතරට මේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව කොහොමද ගෙනහිල්ලා ඔවුන්ව ඒ ආකර්ෂණය ඇති කරලා, ඒ වගේම ප්‍රේක්ෂකයින් තුළ තියෙන ඒ ආදරය තවදුරටත් වැඩි කරලා අලුත් ප්‍රේක්ෂක පිරිස එකතු කරගන්න, එවැනි අභියෝග විශාල ප්‍රමාණයක් තියෙනවා. ඉතින් MCC එකට ඒ අතිනුත් ලොකු සේවයක් කරන්න පුළුවන්. ඔබ ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කරන මුල් අවදියේ ගොඩක් ප්‍රචලිත වුණේ නීති ක්ෂේත්‍රයට සම්බන්ධ පුද්ගලයෙක් හැටියට. නීති දේ සම්බන්ධව අධ්‍යාපනය අතරමඟදී අතහැරුණාද? දැන් ඔව්, අතරමඟදී අතහරින්න වුණා. මොකද ඒ අවස්ථාවවලදී විශ්වවිද්‍යාලය, මං හිතන්නේ මගේ ක්‍රිකට් දිවිය ගැන ඔවුන් හරියමන් තක්සේරුවක් කරන්න අමාරුලා හිටියේ. මං කොච්චර දුර සෙල්ලම් කරයිද, මං ලංකාවට අවුරුදු ගාණක් සෙල්ලම් කරයිද, ඒ සියලු ප්‍රශ්න මාධ්‍යයේ, ඒ වගේම උන්ට තිබුණා නීතියක් දේශන වලින් 60%කටවත් අඩුම ගාන සහභාගි වෙන්න ඕනේ, නැත්නම් ඒ විභාගවලට පෙනී සිටීමේ වරම අහිමි වෙන ඒ සියලු දෙනාටම පොදු නීතියක් තිබ්බා. ඉතින් මට 105%කටවත් යන්න බැරි වෙන අවස්ථාවක් පෑදීලා තිබ්බේ මගේ ශ්‍රී ලංකානු ක්‍රිකට් කණ්ඩායමට තිබුණු ඒ රාජකාරීත් වගකීමත් එක්ක. ඉතින් මම ඒ දෙක කිව්වම ඔවුන් කිව්වා මේ අවස්ථාවේදී අපිට දෙකම කරන්න ඒ ඉඩ අවස්ථාව ලබා දෙන්න බැහැ, මොකද අපි අනිත් සිසුවන්ටත් මේ ඒ දේම කියනවා නම් සිළු දෙනාම එක හා සමානව අපි සලකනවා නම්
ඔබට මේ අවස්ථාව ලබා දෙන එක අපිට අමාරු. ඉතින් දෙක එකක් තෝරගන්න කියලා කිව්වා. ඉතින් මම ඒ අවස්ථාවේදී ක්‍රිකට් ක්‍රීඩාව තෝරගත්තා. මොකද අධ්‍යාපනයේට පසු කාලෙක හරි සම්බන්ධ වෙන්න පුළුවන්. නමුත් ක්‍රිකට් ක්‍රීඩාවේ සෙල්ලම් කරන්න ඉතාමත් පොඩි කාලයයි තියෙන්නේ. ඉතින් මම පසුතැවෙන්නේ නැහැ ඒ ගත තීරණය ගැන. ඉතින් මම ඒ ගැන එකඟතාවයකට අවිල්ල ඉන්නේ. දැන් නීතියෙන් ඔබට ලැබුණු රුකුල සහ ඔබගේ පියාගෙන් නීති සම්බන්ධයෙන් ඔබට ලැබුණු ආභාෂය මේ දේවල් ක්‍රිකට් ක්‍රීඩකයෙක් හැටියට නායකයෙක් හැටියට ඔබට උදව් උපකාර වෙලා තියෙනවා? මම හිතන්නේ යම්කිසි දෙයක් බලන ඒ දෘෂ්ටි කෝණය, යම්කිසි අභියෝගයක් ගැන හිතන ආකාරය, යම්කිසි ප්‍රශ්නයකට උත්තර සොයද්දී ගැටලුවක් निराකරණය කර ගන්න යද්දී කොහොමද ඒ එතෙන්ට පිවිසෙන්නේ? මම හිතන්නේ දැන් ගැන විතරක් නෙවෙයි, ඉදිරියේ එක පියවරක් දැන් තිබ්බහම කොහොමද ඉදිරියේදී මඟ පෑදෙන්නේ, මොනමනේ අභියෝගයට එතනින් පෑදෙයිද, දැන් ගන්න තීරණයකින් කොහොමද ඉදිරියේදී බලපෑම් වෙන්නේ, සියලු දේම ගැන සලකලා බලලා යම් කිසි විදිහෙන් මම හිතන්නේ මේ කියන ටැක්ටිකල් හරි ස්ට්‍රැටජි පාවිච්චි කරලා ඩිසිෂන්ස් ගන්න ඒ සියලු දේම ගැන අවබෝධයක් මම හිතන්නේ ඒ තුලින් ලැබෙනවා. ඉතින් ඒක මගේ ක්‍රිකට් දිවියට මම හිතන්නේ විශේෂ රුකුලක් වුණා. කොහොම ඔබ නායකත්වය දරූ කාලය ඉතාමත් සක්සස්ෆුල් පීරියඩ් එකක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට. ලෝකුසුලානේ අවසාන තරගයට කණ්ඩායම පිවිසෙනවා, 2020 ලෝකුසුලානේ අවසාන තරගයට පිවිසෙනවා, ඒ වගේම ඔස්ට්‍රේලියාවේ මුල් වරට කණ්ඩායම තරගාවලියක් ජයග්‍රහණය කරනවා. ඉතින් මේ දේවල් ගොඩක් තිබුණාට අවුරුදු දෙක නිකන් කෙටි කාලයක් වගේ. ඔව්, මම හිතන්නේ අවුරුදු කෙටි කාලයක් තමයි. විශේෂයෙන් මම හිතන්නේ ශ්‍රී ලංකාවේ එක කාලයකට පස්සේ නායකයන් ගත්තාම අවුරුදු දෙකෙන් දෙකට තමයි මම හිතන්නේ හුඟක් වෙලාට මාරු වෙලා තියෙන්නේ. මොකද ශ්‍රී ලංකාවේ නායකත්වයේ ධර්ණ එතෙන්ට එද්දී තිබෙන පීඩනය, තිබෙන අභියෝග සෑහෙන වෙනස් අභියෝග. මොකද තමන්ගේ සම්බන්ධතාවය කණ්ඩායම එක පමණක් නොවේ, තමන්ට එන අභියෝග ක්‍රිකට් පිටියේ තියෙන අභියෝග විතරක් නෙවෙයි, අපේ පරිපාලනය සමගත් ඒ විවිධ එන ඒ ආභාෂ ඒ සම්බන්ධතා නිසා ක්‍රිකට් දිවිය සංකීර්ණ වෙනවා. ඉතින් ඒ අන්දමින් බැලුවාම තමන්ගේ උපරිම වෑයම යෙදෙන්නේ සමහරලාට ක්‍රිකට් ක්‍රීඩාවත් කරන්න ඕනේ, කණ්ඩායමත් හරියට මෙහෙවන්න ඕනේ, ඒ වගේම අනිත් ගැටලුත් විසඳන්න තමන් මැදිහත් වෙන්න ඕනේ. ක්‍රිකට් කණ්ඩායමට එන ඒ හිතකර බලපෑම් වගේම අහිතකර බලපෑම් ඉදිරියේ තමන් හැම වෙලාවම තදින් නැගී සිටලා කණ්ඩායම එයින් ආරක්ෂා කරගන්න ඕනේ, ජ්‍යෙෂ්ඨයන් වටකරගෙන හරියමන් තීරණ ගන්න ඕනේ. ඉතින් ඒ සියලු දේම ගත්තාම මම හිතන්නේ මානසිකව යම් මහන්සියක් දැනෙනවා ක්‍රිකට් ක්‍රීඩාව පමණක් කරාට වඩා. ඉතින් ඒ සියලු දේම ගත්තාම තමයි නායකත්වෙන් සමුගන්න මම විතරක් නෙවෙයි, මෙන්න අයත් මම හිතන්නේ ඒ හේතුන් නිසා තීරණ අරන් තියෙනවා. නමුත් නායකත්වය කියන්නේ විශේෂ භාග්‍යයක්, තමන්ගේ රට නියෝජනය කරන්න හම්බ වෙන එක විශේෂ භාග්‍යයක්. ඉතාමත් අල්ප දෙනෙක්ට තමයි මේ අවස්ථාව පෑදෙන්නේ. ඉතින් මම ඉතාමත් සන්තෝෂෙන් මොන ගැටලු තිබ්බත් මොන අභියෝග තිබ්බත් මම හිතන්නේ මගේ රාජකාරිය මම දන්න හැටියට හොඳම විදිහට කණ්ඩායමද රට වෙන නිෂ්ඨ කරා කියලා මට දැඩි විශ්වාසයක් තියෙනවා. ජය පරාජය ගත්තාම මම හිතන්නේ අපේ විශේෂ අවස්ථා දෙකෙන්ම තිබ්බා. මම හිතන්නේ ඔක්කොලම් බලන්නේ ලෝක කුසලාන ජයග්‍රහණය කරන්න අපිට අවස්ථා කීපයක් තිබ්බා. මං නායකත්වයේ තරදී අවස්ථා දෙකක් තිබ්බා, 20යි 20, 50යි 50. ඒ වගේම මල්ල ජයවර්ධන නායකත්වයේ දරද්දිත් එවැනි අවස්ථා දෙකක් පෑදුනා. පසුතැවීම් තියෙනවා, ඒ වගේම විශේෂයෙන් සන්තෝෂ වෙන අවස්ථා තියෙනවා. නමුත් අන්තිමට බලන්න ඕනේ අපි ඒ අවුරුදු දෙක තුල කොහොමද අපි තාමත් හොඳ විශිෂ්ට අන්දමට ක්‍රිකට් ක්‍රීඩා කරා. අපේ ලෝකයේ දැවැන්තයන් ඉස්සරහා අපි දැවැන්තම කණ්ඩායමක් හැටියට තමයි ඕනෑම කෙනෙක් ගත්තේ. ඕනෑම ක්‍රිකට් තරගාවලියකට 20 වෙන්න පුළුවන්, 1 දින වෙන්න පුළුවන්, ටෙස්ට් වෙන්න පුළුවන්. ඉතින් මම විශේෂයෙන් සන්තෝෂ වෙනවා අපේ ක්‍රිකට් තරඟ කිරීමේ මට්ටම ඉතාමත් ඉහළ තත්ත්වයකට ගේන්න මට අවස්ථාව ලැබුණා කියන එක. ඉබ්‍රාහම් ලින්කන් වරක් පවසා තියෙනවා, victory has 1000 fathers but defeat is an orphan කියලා. ජයග්‍රහණය බෙදා ගන්න ගොඩක් කට්ටිය ඉන්නවා, නමුත් පරාජය මම හිතන්නේ මගේ නම් හැම වෙලාවෙම මගේ සිතුවිල්ල උනේ තමයි තරඟ ජයග්‍රහණය කරාම අපි කියලා කතා කරලා තමන් ප්‍රශංසා කරන්න ඕනේ තමන්ගේ කණ්ඩායමත්, ඒ ජයග්‍රහණයට දායකුණු සියලු දෙනාවත්. ඒ වගේම පරාජය වුණාම මං හිතන්නේ තමන් නායකයෙකුට වගකීමක් තියෙනවා. තමන් මං
කියලා ඒ වෙලාවේ කතා කරන්න. මං ගත්ත තීරණ මට තව දෙයක් කරන්න තිබ්බද? මම හරියමං විදියට ස්ථානෝචිතව ඒ අභියෝගවලට හරියමං තීරණ අරන් මුහුණ දුන්නද? ඒ සියලු ප්‍රශ්න මගේ කරට අරගෙන පීඩනේ මගේ කරට අරගෙන කණ්ඩායමේ පීඩණයෙන් අයින් කරන්න ඕනේ. කණ්ඩායමට මොන හරි කියන්න තියෙනවා නම් උන්ව වෙන මරන් ගිහිල්ලා තනි තනිව මොහො කණ්ඩායමක් හැටියට මාධ්‍යෙන් පිටත ගිහිල්ලා කතා කරලා පෞද්ගලිකව ඒ ප්‍රශ්න විසඳා ගන්න ඒ ක්‍රමවේදයක් අපේ කණ්ඩායමේ තිබ්බා. මාධ්‍යයට එනවා නම් හැම වෙලාවම රූපවාහිනී ඉදිරියට එනවා නම් පත්තර ඉදිරියේ කතා කරනවා නම් ප්‍රෙස් කොන්ෆරන්ස් එකක මාධ්‍ය හමුවක කතා කරනවා නම් හැම වෙලාවම පරාජය වුණාම මම දින්හම අපි නැත්තම් වෙන කෙනෙක් කණ්ඩායමේ වෙන කෙනෙක්. ඒ වගේම මං හිතන්නේ ලාබාල ක්‍රීඩකයන් විශාල පිරිසක් මං හිතන්නේ මගේ නායකත්වයටදී ලංකාවට අලුතින් එක් වුණා. ඒ අවුරුදු දෙක ගත්තාම මං සෑහෙන ප්‍රමාණය සුරජ් රන්දී ඉඳන් ජීවන් මෙන්ඩිස් ඉඳන් දිනේෂ් චන්දිමාල් ඉඳන් ඇන්ජලෝ මැතිවුස් මං හිතන්නේ ඇන්ජලෝ මැතිවුස් එක් දින තරඟ කරා මහෙල ගේ නායකත්ව යටතේ. නමුත් ටෙස්ට් තරඟාවලියට එක් වුණා තිසර පෙර වර්ධන වුණා. ඉතින් මම ඉතාමත් සන්තෝෂ වෙන රංගන හේරත් නැවත අපිත් එක ක්‍රිකට් ක්‍රීඩාවට එකතු වුණා. ඒක මං හිතන්නේ මගේ ක්‍රිකට් ජීවිතේ ලොකුම භාග්යක්. මොකද රංගන හේරත් කියන ඒ ජ්‍යෙෂ්ඨ විශිෂ්ට වූ ක්‍රීඩකයාත් එක්ක සෙල්ලම් කරන්න ලැබුණ එක අවුරුදු ගාණක්. මං හිතන්නේ ඒක ලොකු භාග්යක්. ඉතින් එවැනි ඉතාමත් විශේෂිත වූ අවස්ථා තිබ්බා. ඉතින් මං ඒකට බොහොම මං ස්තුතිවන්ත වෙනවා. මං ඒක ඉතාමත් විශිෂ්ට මගේ ක්‍රිකට් දිවියේ විශේෂ අවස්ථාවක් කියලා සලකනවා. කුමාර 2011 ලොකු සලාන අවසාන තරගේ ගත්තම මුරලිදරන් පැවසු දෙයක් තමයි සමහරක් වෙලාවට අපි ඒ තරගේ මුලින් පන්දු යවලා තිබුණා නම් එහෙම තරගේ තීරණය මීට වඩා වෙනස් වෙන්න තිබුණයි කියලා නායකයා හැටියට ඔබගේ අදහස් කොහොමද? ඒ කියන්නේ ඔව් මම හිතන්නේ ඒක සාධාරණ මතයක්. මොකද අපි සියලු දෙනාම තරගාවලියට ඉස්සෙල්ලා අපි කතා කරපු දෙයක් තමයි ඉන්දියාවේ පරද්දන්න ඕන නම් හුඟක් වෙලාවට තියෙන්නේ ඔවුන් ලබා ගන්න ලකුණු ප්‍රමාණය හඹා ගිහිලා ලබා ගැනීම තමයි. චේස් කළ දෙන්නක තමයි යම්කිසි අන්දමින් හරි චාන්සයක් තියෙන්නේ කියලා. මොකද ප්‍රබල කණ්ඩායමක් ඉන්දියාවෙන් පිටත සෙල්ලම් කරද්දී ඒ දේ වෙනස් වෙනවා. ඉතින් අපි ওই සියලු සැලසුම් හදලා තිබ්බේ කතා කර කර තිබ්බේ. නමුත් අවාසනාවකට ඇන්ජලෝ මැතිවුස් තමයි අපේ මුළු කණ්ඩායමේ සමබරතාවේ සම්පූර්ණයෙන්ම රඳා පැවතුනේ ඔහු මත. මොකද එතකොට ඔහු හන්දා අපි එංගලන්තය ගත්තම අපිට දඟපන්දු යවන්න නම් 3 දෙනෙක් ක්‍රීඩා කරන්න පුළුවන්. ඒ වගේ නවසීලන්තයත් එක්ක තරඟ ගත්තාම දඟපන්දු යවන්න නම් 3 දෙනෙක් ක්‍රීඩා කරන්න පුළුවන්. නමුත් ඉන්දියාව පකිස්තානය වගේ කණ්ඩායමක සෙල්ලම් කරද්දී අපිට දඟපන්දු 3 දෙනෙක් කියන්නේ ඕනවට වැඩි. මොකද ඔවුන් සමහරලාට අපි ඔවුන් එක්ක ජයග්‍රහණය කරන්නේ වැඩිපුර වේගපන්දු යවන්න එක සෙල්ලම් කරලා. ඉතින් ඒ අවශ්‍ය වෙනස්කම් කරන්න ඕන නම් ඇන්ජලෝ මැතිව්ස් හැම වෙලාවෙම ඔහුගේ පන්දු යැවීම ඉතාමත් වැදගත් වෙනවා. ඔහුගේ පිටිහරම ඇති තාමත් වැදගත් වෙනවා. නමුත් ඒ සමබරතාවය රැකෙන්නේ ඒ තුන් නිරයවෙන්ම කැපිපෙන ක්‍රීඩකයෙක් හන්දා. ඉතින් ඔහුගේ ඒ නවසීලන්ත ඒ තරඟේ ආබාධයත් එක්ක අපිට කිසිම අවස්ථාවක් තිබ්බේ නැහැ කණ්ඩායම වෙනස් නොකර ගහන්න. මොකද අපි දඟපන්දු 3 දෙනෙක් ගැහුවා කියලා ඒක හරියමන් දැන් නෙවෙයි. අපි තව වේගපන්දු යවන්නෙක් එකතු කරගන්න ඕනේ. ඉතින් ඒක තමයි අපි හැම වෙලාවම මේ අපි තිසර පෙර වෙක් කරගත්තේ. වෙනස් කීම් තුනක් නැත හතරක් පමණ වුණා. නමුත් පිටතින් ආපු එකම ක්‍රීඩකයා තමයි සුරජ් රන්දීප්. මොකද ඒ අවස්ථාවේදී අපිට වෝනින් එකක් දීලා තිබ්බ අම්පයර්ස්ල මුත්තයි මුලිදරන්ගේ කකුලේ ආබාධයත් එක්ක මුත්තයි මුලිදරන් තරගේ ක්‍රීඩා කිරීමෙන් එළියට ගියොත් ඕවර් දෙකකට වඩා අපිට 10 දෙනෙක් එක්ක ෆීල් කරන්න කියලා තිබ්බේ. ඉතින් ඒ සියලු දේම බැලුවාම අපිට අන්තිමට ඒ 6-5 අපි කොම්බිනේෂන් එකක් තමයි ගැහුවේ. පිටිකරුවන් 6යි 3 නිරයවෙන් ක්‍රීඩාවට ඉතාම ලාබාල නමුත් හැකියාවක් දක්වපු ඉසර පෙරර වෙක් කරගෙන අපි ඒ අන්දමට තමයි අන්තිමට සියලු දෙනාම සාකච්ඡා කළා. ජේෂ්ඨයන් හමු වෙලා පිටිකරුවන් මේ පුහුණු කරුවන් හමු වෙලා තේරුම් කවිට හමු වෙලා අන්තිමට තීරණය කළේ. ඉතින් එහෙම ගත්තාම තමන්ගේ පන්දු යැවීම නම් විශේෂයෙන් බලපාන්නේ තරගයේ ජයග්‍රහණයට. ඉතින් අපි ඒ දේ හැම වෙලාවම දෙවෙනියට කරන්න ඕනේ. අපි ශක්තිමත් දේ අපි දෙවෙනියට කරන්න ඕනේ. ඉතින් ඒක හන්ද තමයි මේ අවස්ථාවේදී අපි තීරණය කරේ මොනවා වුණත් අපි ඉස්සර පන්දුවට පහර දීලා අපේ
පන්දයවන්නන් විශේෂු පහක්කින්න ඒවගේ ටියම් දිර්ශන ඉතම විශිෂ්ටන්දමට පන්දයව මුළු තනගාවලියදීම. ඉතින් මේකෙන් අපිට අවශ්‍යදය කරගන්න පුළුවන් කියලා තමයි හිතුවේ. මහිතන්නේ මට මතකයි කාසේවාසයේ උරගන්න විනාඩි දහයකට ඉස්සෙල්ලවත් මම හෝ දැත්තමයි පුහුණුකරුවගේ මොකක්ද හිතන්නේ පන්දුවට පහර දෙනවාද චේස් කරනවාද කියලා. නමුත් සියලු දෙනාගේම මතය තිබ්බේ අපි මේ ගහන කණ්ඩායමේ සංයුතියත් එක්ක අපිට වෙන කරන්න දෙයක් නෑ කියන කරන්න දෙයක් නෑ නෙවෙයි. අපේ ඇඩ්වාන්ටේජ් එක තියෙන්නේ මේ දේ හරියට කරොත් කියන එක. ඉතින් තනගෙන් පස්සේ අපිට ඕනම දෙයක් ගැන කතා කරන්න පුළුවන්. අපිට මේක කරන්න තිබ්බ, මේක කරන්න තිබ්බ, අරක කරන්න තිබ්බ කියලා. හැබැයි මම විශ්වාස කරනවා අපිට හරියමං සමබර කණ්ඩායමකට සෙල්ලම් කරන්න අවස්ථාව තිබ්බනම් මැතිව්ස්ගේ ආබාධය නැතුව මුරලි කියන කතාව සම්පූර්ණයෙන් ඇත්ත. එහෙනම් අපි හැම වෙලාම පන්දුවට දෙවනියට පහර දෙන්න ඕනේ, පළවෙනිට පන්දු යවන්න ඕනේ. ඉතින් තරඟ කිවුරුනාට පස්සේ අපි පස්ස බලද්දී එක එක තව අලුත් විසඳුම් අපිට එනවා, අලුත් අදහස් එනවා. නමුත් අවාසනාවකට එතකොට තරඟේ ඉවරයි. නමුත් අපිට තරඟේ ඒ අවස්ථාවේදීත් අපිට ජයග්‍රහණය කරන්න විශේෂ වූ අවස්ථා කීපයක් තිබ්බා. නමුත් උඩ පන්දුවක් ගිලිහි යාම ඒ වගේම යම් කිසි ක්‍රූෂල් වැදගත් සන්ධිස්ථානයක හරිදේ නොකරහම කොච්චර හොඳර කරත් තරගයක් පරදින අවස්ථාව වැඩි, විශේෂයෙන් ලෝක කුසලානයක් අවසාන තරගය ගත්තහම. කුමා, සාමාන්‍ය පිතිකරුවෙක් ඇටියට ක්‍රීඩා දිවිය පටන් ගන්නා ඔබ අතිවිශිෂ්ට පිතිකරුවෙක් ඇටියට ක්‍රීඩාවෙන් සමු ගන්නවා. මේ දේට ඔබ කරන්ට උණු කැපවීම මොනවද? කොහොමද මේ දේ ඔබ ලබා ගත්තේ? මයිදන් කැපවීම් කියන දේ හැම කෙනෙක්ටම පොදු. දැන් මගේ කැපවීම් ගත්තාම වෙනස් අන්දමක කැපවීමක්. මොකද මම මගේ ක්‍රිකට් දිවිය පටන් ගද්දී ඉස්කෝල යන කාලේ මං ඉපදුන පවුල මගේ දෙමාපියන්ගේ මහන්සිය නිසා ඉතාමත් ස්ථාවර ආර්ථික මට්ටමක අපේ පවුල තිබ්බේ. ඉතින් ඒ අතින් බලද්දී මම දන්නවා අපේ කණ්ඩායම දෙකතුන හුඟාක් දෙනෙක් ඉතාම දුෂ්කර විදිහට ඒ පළමු අවුරුදු ටිකත් කණ්ඩායම දෙක් වෙනකම්ම උන් ඉතාම දුක් විඳලා තමයි එතෙන්ට ආවේ. මගේ කැපවීම වෙනස්. මොකද මගේ මහන්සිය තිබ්බේ මට අවස්ථාවක් පාදලා දුන්නාම මට ඒ වාසනාව තිබ්බා. කියන්නේ හුඟාක් දේවල් ගැන හිතන්නේ නැතුව මට අවස්ථාව තිබ්බ ගිහිල්ලා මගේ ක්‍රීඩාවන් කරන්න, ටෙනිස් ක්‍රීඩාව, බැඩ්මින්ටන් ක්‍රීඩාව, ක්‍රිකට් ක්‍රීඩාව, සියලු දේම. ඉතින් මට දුන්න අවවාදය තමයි මගේ දෙමාපියෝ කරන දෙයක් හරියට කරන්න. ඔයා වාසනාවන්ත අන්දමකට ඔයාගේ ජීවිතයේ තියෙනවා නම් ඔයාට මේ ඕනෑම දෙයක් කරන්නේ අවස්ථාව අපිට පාදල දෙන්නේ අපේ වාග්ය තියෙනවනේ. ඒක ඔබ ඒක ප්‍රිෂියේට් කරන්න ඕනේ. නිකන් කියලා කාලේ නාස්ති කරලා වැඩක් නැහැ. ඉතින් කරන දෙයක් හරියට කරන්න. ඉතින් ඒ අවවාදය මත තමයි මම මගේ ක්‍රිකට් දිවියත් කරන හුඟාක් දේවල් මං ඒක පිළිඹු වෙන අන්දමට තමයි මම හැම වෙලාවම මහන්සි වෙන්න බලන්නේ. ඉතින් ක්‍රිකට් ක්‍රීඩාව ජාත්‍යන්තර තලයට ආවම විශේෂයෙන් බැලුවාම පවුලත් සමග ගෙවන කාලය, ගෙදර ඉන්න කාලය, සියලු දේම කැප කරන්න වෙනවා. මොකද තමන්ට රාජකාරිය ක්‍රිකට් ගහන්න නම් තමන්ගේ මුළු ජීවිතෙම ඒකත් එක්ක හැඩගස්ස ගන්න ඕනේ. ඒ වගේම තමන්ගේ බිරිඳට, දරු පවුලට, දෙමාපියන්ට, සහෝදර සහෝදරියන්ට සියලු දෙනාටම තියෙන කාලය අඩු වෙනවා. ඉතින් මට විතරක් නෙවෙයි, ඒ මගේ ජීවිතයට ළඟින්ම සම්බන්ධ කට්ටියටත් හුඟක් කැපකිරීම් කරන්න වෙනවා. ඔවුන්ගේ ජීවිතයේ සියලු දේම වෙනස් කරගන්න ඕනේ මගේ ජීවිතේට ඉඩ දෙන්න, මගේ මේ ක්‍රිකට් දිවියට ඉඩ දෙන්න. ඉතින් මම විශේෂයෙන් මගේ භාර්යාවටත් මගේ පවුලේ සම්බන්ධයෙන්ම විශේෂ ස්තුතිවන්ත වෙනවා මට මේ අවස්ථාව ලබා දුන්න එක. මොකද මානසිකත්වය හරියට තියෙන්න ඕනේ ක්‍රිකට් ගහන්න. ඒ මම හිතන්නේ සැහැල්ලුව හැම වෙලාවෙම තියෙන්න ඕනේ හරිය මම විදිහට ක්‍රිකට් ගහන්න. ඉතින් මේ අවස්ථාව මට පෑදුනා. ඉතින් ඕනෑම කෙනෙක්ට මම කියන්නේ ඒ දේ තමයි, කොතරම් අභියෝග තිබ්බත්, කොතරම් දුෂ්කර ජීවිතයක් ගත කරා, කොතරම් වාසනාවන්ත ජීවිතයක් තිබ්බත් තමන්ගේ උප්පත්තියෙන් තමන්ට තියෙන සහජ හැකියාවන් තුළින් විතරක් ඉදිරියට යන්න අමාරුයි. ඒකට අපි එකතු කරගන්න ඕනේ මහන්සිය, දාඩිය මහන්සිය, කැපවීම, හරියමන් තීරණ ගැනීමේ ශක්තිය, අත්දැකීම්, පරිණතභාවය. ඒ වගේම අපි හරි වෙලාවේ
හරි තීරණයක් ගැනීම මහන්සි වෙනවා නම් හරි විදියට මහන්සි වීම කාලේ නාස්ති කරන්නේ නැතුව ඒ වෙහස නාස්ති කරන්නේ නැතුව ඒ සියලු දේම හරියමං විදියට සංයෝගයක් හැටියට තමන්ගේ පෞරුෂයට ජීවිතයට එකතු කර ගන්න ඕනේ. එතකොට තමයි ඉදිරියට යන්න පුළුවන්. ඉතින් මම බැලුවා මම දන්නවා මගෙත් එක්ක ක්‍රීඩා කරපු හුඟක් කට්ටියට මට වඩා හුඟක් අභියෝග තිබුණා. නමුත් අපි සියලු දෙනා මේ අභියෝග මැද්දේ එක තැනකට ආවට පස්සේ එතනින් එක එක්කෙනා අන්තිමට ක්‍රිකට් ඉවර වෙද්දී ඒ යන මට්ටම් යම් කිසි අන්දමකින් පොඩ්ඩක් වෙනස් වෙනවා. කණ්ඩායමක් හැටියට තමන් ඉතාමත් විශිෂ්ට කණ්ඩායමක් ගොඩනගන්න පුළුවන්. නමුත් කණ්ඩායම ඇතුළත ඒ ඉන්න එක එක පුද්ගලයන්ගේ දස්කම් ලෝකයේ ශ්‍රේණිගත කරාමත් ඒ වගේම ලංකාවේ ශ්‍රේණිගත කිරීම අතරත් එක එක මට්ටම් වල තමයි අන්තිමට ඉවර වෙන්නේ. ඉතින් ඒක කොහොමද උච්චතම ස්ථානෙට දාගන්න කියන එක කණ්ඩායමේ අභිමතාර්ථයත් ඉටු කරගෙන තමන්ගේ පෞද්ගලික අභිමතාර්ථයත් ඉටු කරගන්න ඒ කොහොමද සංයෝගය හරියට බැලන්ස් කරලා එකතු කරගන්න කියන එක හරියට ඉෂ්ට කරගන්න කියන එක තමන් හරියට හිතලා බලන්න ඕනේ. ඉතින් එතකොට තමයි තව තවත් මහන්සි වෙන්න ඕනේ. අලුත් ක්‍රමවේදයක් හොයාගන්න ඕනේ. වෙන කෙනෙක් එක්ක කොහොමද තමන් පිටිකරුවෙක් නම් කොහොමද තමන්ගේ දස්කම් උපරිමයටම ගෙනියන්නේ. මොකද එතෙන්ට ගෙනිච්චොත් තමයි තමන්ගේ කණ්ඩායමටත් වැඩක් වෙන්නේ. ඉතින් ඒ ගැන හරියට හිතලා බලන්න ඕනේ. ඉතින් මගේ හුඟක් දේවල් මගේ තාක්ෂණය මම වෙනස් කරලා තියෙනවා, මගේ මානසිකත්වය වෙනස් කරගෙන තියෙනවා. මම හැම වෙලාවෙම හැවි අලුත් අභියෝගයක්. මට එකම තැන හැමදාම එකම විදිහට ඉන්න මම ආසවුන් නැහැ. ඉතින් මට ඕනේ උනේ මගේ හැම වෙලාවම එක පියවරක් ඉදිරියෙන් ඉන්න. මට අභියෝගයක් කරන මගේ මේ මේ කණ්ඩායමේ කට්ටියට ඒ වගේම කණ්ඩායමට එකතු වෙන්න ඉන්න කට්ටිය ඒ වගේම මගේ ප්‍රතිවාදීන් සියලු දෙනාමත් එක්ක මම සෙල්ලම් කරද්දී කොහොමද මගේ දස්කම් හැම වෙලාවෙම එක පියවරක්වත් අඩුම ගානේ ඉදිරියට ගෙනියන්නේ කියන එක තමයි මම හිතුවේ. ඉතින් ඒක මට වැඩ කරා. ඔබ ඔබගේ බිරිඳ ගැන කතා කරපින් දාන්නේ ඉතාලියේ පාපන්දු නායකයෙක් හිටියා පවුලෝ මල්ඩිනි කියලා. ඌට කියන්නේ one club one woman man කියලා. ඔබ ඔබගේ දින සම්මානේ පාසල් සමයේ ඔබ මම දැන විවාහ වෙලා අවුරුදු 16ක් වෙනවා. ඔව් මම හිතන්නේ ඉතාමත් විශේෂිත අවස්ථාවක් මට පාදලා දුන්නා එහාලි. මගේ ක්‍රිකට් දිවියත් මගේ පවුල් ජීවිතයත් ගෙදර දොර සිළු රාජකාරී ඒ බර කරට අරගෙන මට මගේ ජීවිතේට ඉඩ දීලා තියෙනවා. ඉතින් දැන් ක්‍රිකට් දිවියෙන් සමුගත්තට පස්සේ මම හිතන්නේ ඒක යම් කිසි අන්දමකින් පොඩ්ඩක් වෙනස් කරලා තාමත් වෙනස් වෙමින් පවතින. මොකද මගේ තාමත් වැඩ රාජකාරී ප්‍රමාණයක් තියෙනවා. නමුත් ඒ සියලු දේ මම හිතන්නේ කාලයත් එක්ක මම දැනගන්න ඕනේ කොහොමද වෙනස් කරගෙන දැන් ඇයට අවස්ථාව ලබා දෙන්නේ කොහොමද, ඇයගේ ජීවිතයට කොහොමද මම ධනාත්මක විදිහට එකතු වෙන්නේ, මගේ දරුවන්ගේ ජීවිතවලට කොහොමද ධනාත්මක විදිහට එකතු වෙන්නේ කියන එතෙන්ට එන්න ඕනේ. ඒකඟතාවයට මම එන්න ඕනේ. ඉතින් දැන් මම සමු අරගෙන අවුරුදු 4ක් වෙනවා. ඉතින් හිමින් මමත් මගේ ජීවිතය යම් අන්දමකින් වෙනස් කරගෙන දැන් මගේ මානසිකත්වය මගේ බලාපොරොත්තු සියලු දේම ක්‍රිකට් වලින් අයින් කරගෙන කොහොමද ඉදිරි අවුරුදු ප්‍රමාණය පවුලක් හැටියට මගේ බිරිඳත් දරුවන් එක්ක කොහොමද මේ ජීවිතය සාර්ථක කරගන්නේ මින් ඉදිරියට කියන එතෙන්ට මම එන්න ඕනේ. නමුත් මෙතෙක් තාක්කල් මං හිතන්නේ මට වඩා කැපවීම විශාල ප්‍රමාණයක් කරේ මගේ බිරිඳයි මගේ දරුවන් දෙන්නයි. මේ දවස්වල කතිකාවක් තියෙනවා කුමා නැවතත් ක්‍රිකට් ක්‍රීඩා පාකිස්තානයේ සිදුවේද කියලා. ඔබ 2009 වසරේ කණ්ඩායම් බස් රථයේ හිටියා. ඔබ පියෙක් වෙන්න මාස කීපයක් තිබුණේ ඒ සිද්ධිය වෙනකොට. මානසික වශයෙන් ඒ ඔබට කොතරම් බාධාවක් ගෙන දෙනවද? මම හිතන්නේ ඒ බස් එකේ හිටපු අපි සියලු දෙනාටම පොඩ්ඩක් ලේසි වුණා එතනින් එළියට එන්න. මානසිකත්වය වැටුණා, බියක් සැකයක් ඇති වුණා. අපි කවදාකවත් හිතුවේ නැහැ ක්‍රිකට් කණ්ඩායමකට මේ වගේ දෙයක් වෙයි කියලා. මොකද අපේ රට යුද්ධ තියෙන කාලෙත් ක්‍රිකට් කණ්ඩායම් විශාල ප්‍රමාණයක් ලංකාවට ආවා. සමහර කට්ටිය ආවේ නැහැ, සමහර කට්ටිය ආවා. නමුත් කවදාකවත් මෙවැනි තර්ජනයක් කීනකින්වත් හිතුවේ නැහැ. තර්ජනයක් විතරක් නෙවෙයි, මේ වෙනි දෙයක් වෙයි කියලා, මෙවැනි ප්‍රහාරයක් වෙයි කියලා අපි කීනකින්වත් හිතුවේ නැහැ. ඉතින් පාකිස්තානයේ යුද්ධයක් එහෙම තිබ්බේ නැහැ. නමුත් අපි යද්දී මෙවැනි ත්‍රස්ත ප්‍රහාරයක් අපිට වුණා කියන එක අපිට ඒත්තු ගැන්වෙන්න අපිට වෙලා ගියා. වාසනාවකට කවුරු ජීවිතක්ෂයටපත් වුණේ නැහැ. එහෙම වුණා නම් මම හිතන්නේ ඒක තවත් දුෂ්කර වෙනවා මානසිකත්වය හදාගෙන ජීවිතෙන් සහ ක්‍රීඩාවෙන් දෙකෙන්ම ඉදිරියට යන්න. නමුත් මම හිතන්නේ වඩා අමාරුනේ එදා බස් එක හිටපු නැති කට්ටිය. අපි පවුල්වල කට්ටිය මොකද්ද උනේ? හරියට යමං තොරතුරු වුන්ට එන්නේ නැති වුණාම මාධ්‍යෙන් විතරක් හුඟක් දේවල් දැනගන්න ලැබුණාම සමහර ඒවා හරියටම
අනුමාන කරලා ලැබුණු තොරතුරුත් නෙවේ. ඉතින් එතකොට ඒ එක මං හිතන්නේ අපේ පෞල්වලට යාළුවන්ට ඒ තත්ත්වය දුෂ්කර වුණා. මේ දවස්වල මං හිතන්නේ මේ කතිකාවත් එක්කම වැදගත් වෙන්නේ ආරක්ෂාව. ආරක්ෂාව තහවුරු කරලා තහවුරු කරන්නේ හැම වෙලාවම අපි දන්න දෙයක් තමයි අපි දැන් ඔය අපේ ආරක්ෂක ඒ නිලධාරීන් එක්ක කතා කරාම ඔවුන් කියන දෙයක් තමයි 100% කවදාක්වත් කියන්න බෑ මේ දැන් නොවේ කියලා අපිට කරන්න පුළුවන් උපරිම අන්දමින් මේක වළක්වා ගන්න කණ්ඩායමක් ආරක්ෂා කරන උපරිම විධිවිධාන අපි යොදවනවා. ඒ පිළිබඳව ස්වාධීන තීරණයක් ගන්න ඕනේ රටවල් දෙකේ තියෙන සම්බන්ධතා ඒ එක්ස්පර්ට්ස්ලා යවලා ඒ ගැන ස්වාධීන තීරණයක් ගන්න තක්සේරුවක් කරන්න කට්ටියට පුළුවන් වෙන්න ඕනේ. ඒ තක්සේරුව හම්බුණාට පස්සේ අපි සෑම විධිවිධානයක් මේ යොදවලා තියෙන්නේ සෑම ආරක්ෂක මෙහෙයුමක්ම අපි දැන් යොදවලා තියෙන්නේ. ඒක හන්දෝ ඔයගලන්ට ඇවිල්ලා ශ්‍රී ලංකාවට යන්න පුළුවන් කියන තැනට ආවට පස්සේ ඒක පාලක මණ්ඩලයේ ක්‍රීඩකයන් එක්ක එකතු වෙලා ගන්න ඕනේ තීරණයක්. මම හිතන්නේ MCC එක බැලුවාමත් අපි කතා වෙලා තියෙනවා පාකිස්තානයට ටුවරයක් අරන් යන්න කණ්ඩායමක් අරන් යන්න. නම් අපි ඉන්නේ ඒ ආරක්ෂක තක්සේරුව තහවුරු කිරීම අපිට ලබා දුන්නාම තමයි අපි ඒ තීරණය ගන්නෙ. පාකිස්තානයට එක බැලුවාම ඒ හුඟක් ක්‍රීඩකයන් ඔවුන්ගේ රටේ ප්‍රේක්ෂකයන් ඉදිරියේ ටෙස්ට් ක්‍රිකට් ගහලා නැහැ. බාබර් අසාම් විශේෂයෙන් තම විශිෂ්ට පිතිකරුවෙක් ඔහු ටෙස්ට් මැච් එකක් මම හිතන්නේ තම දැන් වෙනකන් අසාද් ෂෆික් සිළු දෙනාම පාකිස්තානයේ ක්‍රීඩා කළ නැහැ. ඉතින් පාකිස්තානයේ ක්‍රීඩකයන් ප්‍රේක්ෂකයන් ඒ රට ඒ වගේම ක්‍රිකට් පාලක මණ්ඩලයේ ආර්ථික තත්ත්වය දිහා බැලුවාම මූල්‍ය තත්ත්වය දිහා බැලුවාම ඔවුන් ඉතාමත් භයානක තත්ත්වක ඉන්නේ. ඉතින් ක්‍රිකට් නැවත පාකිස්තානයට යන එක ඉතාමත් වැදගත් දෙයක්. ශ්‍රී ලංකාවට ඒක කරන්න පුළුවන් නම් ඒ ආරක්ෂක භාවය සුරක්ෂිත වුණාට පස්සේ විශේෂ දෙයක්. නමුත් මම හිතන්නේ මාස ගාණක් ගිහිලා ක්‍රීඩා කරන්න පුළුවන් වෙයි කියලා. මම හිතන හැම වෙලාවම මොකද සුමානයකට දෙකකට යන එක වෙනස්. මාසෙකමාරකට ටෙස්ට් මැච් තුනකුයි එක්දින තරඟ පහකුයි 20 තරඟ සියලු දෙම එකවර ක්‍රීඩා කරන්න ගියාම මම හිතන්නේ පොඩ්ඩක් අමාරුයි. මොකද ඒ ආරක්ෂක විධිවිධානත් සමගම යම්කිසි සීමා පැනවෙනවා තමන්ගේ නිදහසට. ඉතින් හෝටලේම ඉන්න හරි අමාරුයි ක්‍රීඩක ගන්න හැටියට කණ්ඩායමක් හැටියට මාස ගාණක් එකම දේ කර කර එකම දේ කකා කොහෙවත් යන්න බැරුව ඉන්න එක හරි අමාරු දෙයක්. ඉතින් ඒක පොඩි පොඩි වට කඩලා කරන්න පුළුවන් නම් මම හිතන්නේ වඩා හොඳයි. නමුත් මම හිතන්නේ පාලක මණ්ඩල දෙකටත් ඒ වගේම රජයෙන් රජයටත් තියෙන සම්බන්ධතා තුලින් තමයි අන්තිමට මේ ප්‍රශ්නේ විසඳෙන්නේ. ඔබ ඒ බස් රථයේ කා සමගද අසුන්ගෙන හිටියේ? ඒ මොහොතෙන් කොයි වෙලාවකද මං ත්‍රිලං සමරවීර තේහා පැත්තේ හිටියේ මුරලි පේලිය පිටිපස්සේ වගේ. මම හිතන්නේ තරංග පරණවිතාන පේලියක් ඉස්සරහා එහෙම තමයි අපි ඉඳගෙන හිටියේ. මහල් ජයවර්ධන හැම වෙලාවම බස් රථයේ පිටිපස්සේ ඉඳගන්නේ, ටීඑම් ඩිවිෂන් ඉස්සරහා ඉඳගන්නේ. ඉතින් එහෙම තමයි අපි අපේ කට්ටිය ඉඳගන්නේ. ඉතින් ඒ දේ වෙන්න පටන් ගත්තට පස්සේ හිතන්න ලොකු දෙයක් වෙලාවක් එහෙම නැහැ. ඉතින් තමන් ඒ බස් එක මැද බිම බුදියගෙන වෙඩි වදින්න නැතු ඉන්න තමයි හැම වෙලාවම කල්පනා කරන්නේ. ත්‍රිලං සමරවීරගේ කකුලට වෙඩි වැදුනා. මම හිතන්නේ ඒක මගේ වාසනාව කියලා මම කල්පනා කරනවා. මොකද ඔහුට වෙඩි වැදිලා ඔහු මේ වේදනාවෙන් කෑ ගහද්දි මම ඔහු දිහා හැරලා බැලපු එකෙන් තමයි මාව බේරුනේ. මොකද ඊළඟ වෙඩි උඩනේ කියලා වැදුනේ මගේ ඔළුව තිබ්බේ සීට් එක ළඟ. ඉතින් මම හිටපු ඉතින් හිටියනා සමහරලාට මටත් කියන්නේ ජීවිතේ යම් හානියක් සිදු වෙන ඉඩ තිබ්බා. ඒ වගේ තරංග පරණවිතාන ඉතාමත් වාසනාවන්තයි. අජන්ද මෙන්ඩිස්ට තුවාල හුඟක් වුණා. ඉතින් එහෙම බලුවම සියලු දෙනා තරඟවලිය තරංග පරණවිතාන මම මතකයි මම ඒ වෙලාවේ හිතුවා දැන් සියලුම ඒ බිය ඔක්කොම සියලුම මැදත් මේ මට විහිළු මේ විදිහට සිතුවිලි පෑවුණා. මොකද මේ පළවෙනි තරඟාවලිය බිඳුවයි දුවද්දි දැවියාමකුයි දැන් මේ වෙඩි වැදිලා මිනිස්සයා මලා නේද කියලා දැන් අයියෝ මේක මං හිතන්නේ ක්‍රිකට් ක්‍රීඩකයෙක්ගේ අවාසනාවන්තම සංචාරය කියලා දැන් එහෙම හිතුවිලිත් පෑදුනා. හැබැයි මං හිතන්නේ අන්තිමට ඒ දේ දිහා බැලුවාම මං හිතන්නේ හැම වෙලාවම මං විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්නේ කවුරුත් ජීවිතයට හානි වෙන තරමක මම හිතන්නේ ආබාධයක් ජීවිතක්ෂයට පත් වෙන තරමට ඒ අවස්ථාව
බැරෑර මුන් නෑ කියන එක අපි කණ්ඩායම ගත්තහම. නමුත් මහිතන පකිස්ථානයේ ආරක්ෂක සෙබලුන් ගත්තහම උන්ගේ පවුල් වලට මහද්දුකක් තිබ්බ. මොකද සෑහෙන දෙනෙක් දිවිරක්ෂක පත් වුණා. අපේ රියදුර ඉතාමත් නිර්භීත අන්දමට රිය පදවල අපි කණ්ඩායම ග්‍රවුන්ඩ් ඇතුළට ගෙනිච්චා. ඒ වගේ මහිතන අපි රටේ තිබ්බ වාතාවරණයත් එක්ක මහිතන අපේ සංවේදී භාවය පොඩ්ඩක් වැඩි වුණා. මොකද අපිට තේරුණා යම් කිසි අන්දමකට මේක අපිට විනාඩි 5ක් උනේ. නමුත් ශ්‍රී ලංකාවේ අපේ සෙබළුන් ඒ වගේම අපේ ඒ යුද්ධය පැවතුණු ඒ පළාත්වල මිනිස්සුන්ගේ දෛනික අත්දැකීම මොන වගේ දෙයක්ද කියන එකට යම් කිසි අන්දමකින් දැනුමක් අපිට එක්ුණා. ඉතින් මම හිතන්නේ අපේ මානසිකත්වය ගත්තාම අපේ සිතුවිලි ගත්තාම ඒ දේ පිළිබඳ අලුත් දැක්මක් අලුත් වැටහීමක් අලුත් සංවේදී භාවයක් අපි තුළ ඇති වුණා. ඒ සිද්ධියෙන් පස්සේ සොල්දාදු එක්කොබට ඉතාමත් සංවේදී කතාවක් කියනවා. ඔව් මම හිතන්නේ මම මේ කොම්පැනි විදිහ පැත්තෙන් යද්දි තමයි මම නවත්තලා මම හිතන්නේ එතන එයාර් ෆෝස් එබල් එක හිටියේ. ඔහු නවත්තලා කිව්වා මාව අඳුරගත්තට පස්සේ කොහොමද දැන් හොඳයිද අපි කොච්චර බය වෙලාද අපි කොච්චර දුක් වුණාද ඕගොල්ලන්ට මෙහෙම හානියක් වුණා නේද ඕගොල්ලන්ට කවදාකවත් මෙහෙම වෙන්න ඕනේ නැහැ කිව්වා. මම ඉතින් කිව්වා ඉතින් මට වඩා ඕගොල්ලන් නේද මේක හැමදාම මේකට මුහුණ දෙන්නේ. අපි විනාඩි දෙකක් වැඩි වැදුනාම අපි හැමදාම නිවුස් එකේ. හැබැයි ඕගොල්ලන්ට මේක හැමදාම වෙද්දි කවුරුත් වැඩිය කතා කරන්නේ නැහැ බලන්නේ නැහැ නේද කියලා. මතර ඔව් ඒක කියපු කතාව තමයි නෑ මේක මගේ කොන්ත්‍රාත්තු මේක මේ රාජකාරිය. රට වෙනුවෙන් ඕගොල්ලන් වෙනුවෙන් දීපු තුනක ඒක මගේ වැඩක්. ඕගොල්ලන්ගේ වැඩක් නෙවෙයි ඒක. ඒක හන්ද ඕගොල්ලන් තමයි මේ 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 හීරෝස්ලා කියලා. ඉතින් මට ඇත්තටම ඉතාමත් දුක හිතුණා. මොකද ඇත්තටම අපි තමයි මේ කාඩ්බෝඩ් හීරෝස්ලා කිව්වොත් අපි ඇත්ත මේ හීරෝස්ලා වුන්. හැමදාම ජීවිතේ පරදුර තබලා රට වෙනුවෙන් සටන් කරන්න යන කට්ටිය ඒ පළාත්වල ඉන්න අහිංසක ජනතාව දෛනිකව මුහුණ දෙන ඒ මරණය ජීවිතයත් අතර සටන ඒ සියලු දේම ගැනම බැලුවාම ඇත්තට ඔවුන් තමයි ඇත්ත හීරෝස්ලා. ඔවුන් තමයි ඇත්ත ඒ විශේෂ වූ කැපකිරීම් කරලා දුෂ්කර අන්දමට ජීවිත ගෙන යන කට්ටිය තමයි මම හිතන්නේ ඇත්ත හීරෝස්ලා. පකිස්ථානය කියන්නේ ඔබට අමතක නොවන ස්ථානයක්. මොකද ලෝකයා කුමාර සංගක්කාර ගැන දැනගන්නේ පකිස්ථානයේදී ඔබගේ ද්විත්ව ශතකයේ මුල්ම ද්විත්ව ශතකයේ. මම හිතන්නේ ඒ තරඟයේ ඔබ දවස පුරාම කඩලු රකින්නවා. කඩලු ලැකලලා මාවන් කලින් අවුට් නම් ඔබ පළවෙනි ඕවරේද කොයිද පන්දුර පාර දෙන්න යනවා. ඕ මං තාම හරියට පැඩ්ස්වත් ගලවලා මගේ බැටින් පැඩ්ස් එකවත් අඳගන්න බැරි වුණා. මකා යුනිවර්සිටියේ පළවෙනි පන්දුවේ මම හිතන්නේ මාව නදපත්තු පුල් පාරක් හරි හුක් පාරක් හරි ගහලා ඩීප් ෆයින් ලෙග් සානේදී අවුට් වෙනවා. ඉතින් මම ඉක්මනට දුවලා ගිහිල්ලා මම බැලුවේ මේ පළවෙනි බෝල් ටික බේර ගන්න ඕනේ කියලා. මොකද වකා යුනිස්ට මං ෆේස් කරන පළවෙනි මුහුණේ පළවෙනි අවස්ථාව. ඉතින් ඒ වගේම ෂොයිබ් අක්ත හිටියා, මොහම්මද් සමි හිටියා, අබ්දුල් රසක් හිටියා, සිරු දෙනාම හිටියා. ඉතින් ලාබාල ක්‍රීඩකයෙක් හැටියට මේක ඉතාමත් විශේෂ අභියෝගයක්. මේ චරිත බුද්ධික ෆර්නැන්ඩි තමයි විශිෂ්ට අන්දමට පන්දු යවුවා. ඒකේ මුරලිධර නීති හැමදාම විශිෂ්ට අන්දමට පන්දු යවනවා. නමුත් මම හිතන සමහරලාට ඒක උදව් වුණත් වෙන්නේ නැති. මට වැඩි හිතන්න වෙලාවක් තිබ්බේ නැහැ, බලන්න වෙලාවක් බලලා බය වෙන්න වෙලාවක් තිබ්බේ නැහැ. ඔය ෂොයිබ් අක්ත හයියෙන් පන්දු යවනවා. ඉතින් මම ගිහිල්ලා සනත් ජයසූරිය හැපැත්තේ හිටියේ. ඔහුත් එක්ක සම්බන්ධතාවයක් ගොඩනගලා මම ඔහු ලකුණු 95,000ක් දුක ලබා ගත්තා. මට තිබ්බ බැට් කරන් යන්න ඒ කාලේ අපේ කණ්ඩායම ගත්තාම මම හිතන්නේ ටෙස්ට් මැච් 10ක් විතර ගහලා අපේ පළමු ඉනිමේ ලකුණු සාමාන්‍ය මම හිතන්නේ ලකුණු 500 ගානක් ඒ කාලේ. හෂාන් තිලකරත්න, මායල ජයවර්ධන, තිලාන් සමරවීර, මවනතපත්තු, සනත් ජයසූරිය ඔය සියලු දෙනාම ගත්තාම අපිට ඉතාම විශිෂ්ට කණ්ඩායමක් තිබ්බා. ඉතින් ඒ අන්දමින් බලද්දී එදා මම සෑහෙන සතුටටපත් වුණා අන්තිම ශතක ලබා ගත්තට පස්සේ. ඒ සමයේ තමයි කොහොම ජාතික කණ්ඩායම එක දිගට ටෙස්ට් තරඟ 1000ක් ජයග්‍රහණය කරන්නේ. ඉතමත් ස්වර්ණමය අවධියක් අපි ක්‍රිකට් ක්‍රීඩාවේ. ඔව් මම ස්වර්ණමය අවධියක් ඉතාම විශිෂ්ට ක්‍රීඩකයන් හිටියා. පරිණත වූ ක්‍රීඩකයන් චමින්ද වාස්, මම හිතන්නේ මුරලිධරන් හන්දා අපි වැඩිය වාසි ගැන කතා කරන්නේ නැහැ. ලෝකෙම ගත්තාම චමින්ද වාස් කියන්නේ ඉතාම විශිෂ්ටතම පන්දු යවන්නන් අතරින් එක්කෙනෙක්. ඒ වගේම සනත් ජයසූරියගේ නායකත්වයටදී මම හිතන්නේ ටෙස්ට් මැච් 9ක් දුක එක දිගට ජයග්‍රහණය කරා. ජාත්‍යන්තරයේත් අපේ රටේ දෙකේම අපි සියලු අතින් පන්දු යවන්නන් පන්දු රකින්නන් පිළිකරවන හැටියට අපි විශේෂ කණ්ඩායමක් තිබ්බා. ඉතින් අපි ක්‍රීඩේ හැටියට විශේෂ ස්තුතිවන්ත වෙනවා. මොකද කවුරු හරි මට මම අසාර්ථක වුණොත් අපි මම දන්නවා කවුරු හරි තව එක්කෙනෙක් හැම වෙලාවෙම ලකුණු ලබලා අපි
තැනකට යනවා කියන මන්ද අතක විශේෂෙන් මුත්තයි මුල්ලිදරන්න මතක් කරන්න ඕනේ හැම්වෙලාම මොකද මුත්තයි මුල්ලිදරන් තමයි ජේෂ්ඨ ක්‍රීඩකයන් සහ කනිෂ්ඨ ක්‍රීඩකයන් ලාබාල ක්‍රීඩකයන් හැම්වෙලාම එකතු කරලා එක සංයෝගයකින් එක කණ්ඩායමක් හැටියට එකතු කරන්න සෑහෙන මහන්සි පුද්ගලයෙක් තමයි මුත්තයි මුල්ලිදරන්. මුරලි හැම්වෙලාම ඉඳගන්නේ කණ්ඩායමේ ලාබාලම ක්‍රීඩකයන් එක්ක. හැම්වෙලාම අපිත් එක්ක තමයි කතා කර කර විහිළු කර කර බනින්නේ ඕන එකක් කරන්න අපිත් එක්ක. ඉතින් ඒ සම්බන්ධතාවය මෙතරම් ලෝකය පිළිගත්ත විශිෂ්ට ක්‍රීඩකයෙක් මේ අපිත් එක්ක ඉඳගෙන අපිත් එක්ක කනවා බොනවා කතා කරනවා කියන එක මම හිතන්නේ ලාබාල ක්‍රීඩකයන් ලොකු හයියක්. ඉතින් සනත් ජයසූරිය මාව නැතපත් වූ ඒ සියලු දෙනාම අපිට වඩා හුඟක් ඉස්සරහන් හිටියේ. ඉතින් මේ සංයෝගයේ හරියමං විදියට සම්බරතාවයක් මුල්ලුනේ හැමලම මුල්ලිදර මම මතකයි අපි හෝටලෙකට ගියාම මුරලි හැමලම පොඩි ඇඩ් ඉස්සලා කෝල් කරලා ගියන මම කන්න යනවා උගලන්ට මොන හරි ඕනනම් කියන්න මම ආයි ගේන්නම් කියලා. ඒතකොට කට්ටිය ලාබාල කට්ටිය එළියට යන්න බයයි නම් තමන්ගේ පළවෙනි ටුවර් එක නම් තාම කියන්නේ ඒගොල්ලන් තාම කට්ටිය දැන ඇඳුරගෙන හිටියේ නැත්නම් ඉතින් මුරලි ගිහිල්ලා ගේනවා කෑම ගෙනහල්ලා හැම කාමරෙකම කෝල් කරලා ගෙන මම උගලන්ට කෑම ගෙනාවා එන්න ඇවිල්ලා අරන් යන්නේ කියලා. ඉතින් ඒ පොඩි පොඩි දේවල් වලින් මම හිතන්නේ විශාල සේවයක් කර අපේ කණ්ඩායමේ එකමුතුවට මුරලි. ඉතින් මං වාසනාවකට මට හිතා ඉතාම හොඳ යාළු මහේල ජයවර්ධන තිලාන් සමරවීර මුරලි ඒ සියලු දෙනාගේම ආభాෂයෙන් මම සෑහෙන දේවල් ඉගෙන ගත්තා. අපි දැන් මංචි සුපර් ක්‍රීම් ක්‍රක විරාමයකට යමු. සමහර දේවල් අපේ ජීවිතයට රසවත් ආරම්භයක් ලබා දෙයි. හිතමුතුරෙකුසේ ළඟ රැඳේ. දියුණුවේ කොටස් කරවෙකු වෙයි. මහපාරෙත් සිත පිනයි. මහමුහුදෙත් තනි රකී. ලෙඩකදි දුකකදි ආදරයෙන් රැක බලා ගනි. ජීවිත කාලය පුරාම අපිත් එක්ක රැඳී සිටිමින් සැබෑ සෙනෙහස කිසිතා වෙනස් නොවන බව හැමෝටම කියා දෙයි. මංචි සුපර් ක්‍රීම් ක්‍රැකර්. සුපර් කියන්නේ නිකන් නෙවෙයි. නායකයෙකුට මුලින්ම අසුරන් අමාරුද? ඔබට ඔහුගේ අමතක වුණ සිද්ධිය මොකද්ද කියන්නේ? නෑ මං හිතන්නේ අසුරන් අමාරු නෑ පොඩ්ඩක්වත්. ඔහු හැම වෙලාවෙම මේ මං හිතන්නේ ඔහු ඇත්තටම අපේ රටේ නායකත්වය ගන්න තිබ්බ ක්‍රීඩකයෙක්. නමුත් ඔහුම කිව්ව එපා කියලා. මම හිතන්නේ මුරලිත් එක්ක හුඟක් අමතක නොවන සිද්ධි හුඟක් තියෙනවා. මම පටන් ගත්ත දවසේ ඉඳන්ම විශේෂ දෙයක් කියන්නේ මුරලිදරන්ගේ ඒ පෞරුෂය ගැන. මම නායකත්වය දරද්දී ඉන්දියානු සංචාරයේදී මේ ඌට කඩු 8ක් ගන්න තිබ්බා 800. කඩු 800 ලබා ගන්න. ඉතින් ඒ කාලේ මුරලිදරන්ට හුඟක් ආබාධ තිබ්බා ඇඟේ. ඉතින් ඔහු සමහර තරගාවලට පෙනී ඉන්න සමහරලාට එන්නේ නැහැ. ඔහු හැම වෙලාවම බැලුවේ 100%ක් ශාරීරික සෞඛ්‍ය තියෙද්දි තමයි ගහන්නේ. මොකද ඔහු හිතුවා ඒක නැත්තම් කණ්ඩායමට අසාධාරණයක් කියලා. ඉතින් අපි තේරුම් කමිටුවයි මායි එකතු වෙලා මේ තරගාවලි ගැන කතා කරලා අපි එන්න කිව්වා මුරලිට හමුවකට. ඒ ඇවිල්ලා අපි කිව්වා කඩු 8ක් ගන්න තියෙනවා. ටෙස්ට් මැච් 3ක් තියෙනවා. පළවෙනි එක ගහලා විතරක් අයින් වෙන්න එපා. බැරිලත් ඔය කඩු 8 ගත්තේ නැත්නම් මොනවද කරන්නේ? අපරාධිනේ. ඉතින් ඔය පළවෙනි එක ගහලා දෙවෙනි එක ගහන්න අමාරුයි නම් තුන්වෙනි තරගයට හරි සහභාගී වෙන්න. නැත්නම් ඊට පස්සේ තරගවලියකට හරි එන්න. මුරලි අපි දිහා බැලලා එක දෙයයි කිව්වේ. මුරලි කිව්වා මට එහෙම තරගවලියක් එක දිගට ගහන්න බෑ. කණ්ඩායමට කරන අසාධාරණ ක්‍රීඩකයන් අසාධාරණයි. මම තෝරලා බේරලා ඕනේ මැච් එක විතරක් ගැහුවොත් මගේ මේ විකට් 800 ගන්න. මුරලි කිව්වා මම මට ඕනේ එක මැච් එකයි. පළවෙනි මැච් එක ගාල්ලේ. මට ඕක දෙන්න මම විකට් 8ක් මම අරන් දෙන්න. මොකද මන් දන්නවා මම විකට් 8ක් ගත්තොත් 800 විතරක් නේ ඔය මැච් එකක් දිනනවා. ඒකන්ද එතනින් එහාට මටයි මැච් එපා. මම මේක ගත්තේ නැත්තම් ගත්තේ නැහැ කිව්වා. ඉතින් මම හිතන්නේ ඒක විශේෂ මම හිතන්නේ පාඩමක්. මට විතරක් නෙවෙයි මේ ක්‍රිකට් ක්ෂේත්‍රයේ ඉන්න ඕනෑම කෙනෙක්ට අභියෝගයක් බාරගන්නේ කොහොමද? ආත්ම විශ්වාසය කොහොමද? තමන්ගේ හැකියාව ගැන කොතරම් විශ්වාසයක් තියනවද කියලා. ඒ වගේම තමන් ගන්න තීරණයක් හැම වෙලාවම ආත්මාර්ථකාමී වෙන්නේ නැතුව ක්‍රිකට් ක්‍රීඩාවත් කණ්ඩායමත් තරඟාවලියත් සියලු දේම ගැන හිතලා ගත්ත තීරණයක් හැටියට මම ඒක දකිනවා. ඉතින් මම ඒක තමයි විශේෂිතම අවස්ථාවක්. මුරලිදරන් කොයි වගේ පුද්ගලයෙක්ද කියන එක මං හිතන්නේ ඉතාමත් මං ගොඩක් ඇඩ්මයර් කරන පුද්ගලයෙක්.
ඉතින් මම ඉස්සර කිව්වාගේ විශේෂ භාගයක් එවැනි ක්‍රීඩකයෙක් එක්ක ක්‍රිකට් ක්‍රීඩා වේ යෙදෙන්න හම්බුණේ. ඒ වගේම 800 වෙන කඩුල්ල ගද්දි මම ඒ නායකත්ව දරපුවා කියලා. කොහොමයි වගේම ඔබ 2015 වසරේ සමුගත්තට ක්‍රීඩාවෙන් ඔබ පළමු පෙළ ක්‍රීඩා කරනවා. සරේ කණ්ඩායම සමග ඉතාමත් සාර්ථක කාල පරිච්ඡේදයක් ඔබ ගත කරනවා 2016 2017 වර්ෂවල, විශේෂයෙන්ම 2017 වර්ෂය ඉතාමත් සාර්ථක එකක් ඔබට. ඔබට ഇതുන් නැද්ද ඒ අවධියේදී සමහරක් වෙලාවට තව අවුරුද්දක් දෙකක් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන්න හොඳයි කියලා? මං හිතන්නේ ඇත්තටම මං ගියේ මාස 6ක් පරක්කු වැඩි මම හිතනවා නම්. මොකද මම ඇත්තම ඉස්සෙල්ලාම සැලසුම් කරන් හිටියේ නවසීලන්තයේ ටෙස්ට් තරගයෙන් පස්සේ මම සමුගන්නම් කියලා. ඇත්තට මම හිතියේ පාකිස්තාන් සංචාරයෙන් සමුගන්න. ඉතින් මම ඒ තීරණය ගන්න ලෑස්ති වෙලා ඉඳද්දී මහේල ජයවර්ධන කතා කරලා කිව්වා මහේල සමුගන්නවා කියලා. ඉතින් මට එතකොට මම මයිට කිව්වා මමත් හිටියේ මෙහෙම කරන්න තමයි. හැබැයි එතකොට මම හිතුවා මේ අවස්ථාවෙන් වෙලා මහේලට ඒ ප්‍රමුඛත්වය දෙන්න ඕනේ. ඉතින් ඔහු සමුගත්ත SSC ක්‍රීඩාංගණයේදී ඉතින් මම මතකයි මමත් දෙවෙනි නිමසෙල්ලම් කරලා මමත් බැට් එක පොඩ්ඩක් ක්‍රවුඩ් එකට පෙන්ලා ගියා. මොකද ඊළඟ තරගාවලිය තිබ්බේ නවසීලන්තේ. ඒක ගහලා මම අයින් වෙන්න හිටියේ 2015 ලෝකසර ගහලා එහෙම අයින් වෙලා ඔක්කොම මෙහෙම කරන තමයි හිටියේ. නමුත් තේරුම් කමිටුව කතා කරලා මගෙන් කරපු ඉල්ලීමකට මම කිව්වා මට තව රුද්දක් දෙකක් ගහන්න බෑ. මට තව තරගාවලිය දෙකක් ගහන්න පුළුවන් නවසීලන්තෙන් පස්සේ. මේ තමන් ඕගොල්ලන්ට එහෙම වැඩක් වෙයි කියලා වැදගත්කමක් තියෙනවා නම් මං ඒ තරඟාවලි දෙක ගහන්න එහෙමනම් විතරක් මම සෙල්ලම් කරන්න. නැත්නම් ඇත්තටම මම ඉන්නේ මේ තරඟාවලියෙන් පස්සේ විශ්‍රාමයන්න කියලා මං ලියුමක් දීලා තිබ්බේ. ඉතින් ඔවුන් කිව්වා නෑ මේ ටෙස්ට් මැච් හතරක් තව ගහන්නේ කියලා. ඉතින් ඒ මම දුන්න වචනේ තමයි මම මේ පාකිස්තාන් සංචාරයත් ඒ වගේම ඉන්දියානු සංචාරයත් මැච් දෙක දෙක ගහලා අයින් වුණේ. මම ඇත්තටම හිතන අපරාධයේ තරඟාවල දෙක ගැහුවේ මට නවසීලන්තෙම යන්න තිබ්බා කියලා. මොකද තමන් හිතන හැම වෙලාවම මම ඒ තීරණය ගත්තේ කිසිම මේ පසුතැවිල්ලකින් හෝ තරහකින් නෙවෙයි. මම හරියට හිතලා බලලා මම දැනගත්තේ ඒක තමයි හරි කාලේ. දැන් අපි සමාජවලට හිතන අයියෝ ක්‍රීඩකයන් 3-4 දිනක් එකට රිටයර් වුණා නේද? නෑ, අපේ ක්‍රීඩකයන්ට ඕනෑ තරම් හැකියාවක් තියෙනවා, ටැලන්ට් එකක් තියෙනවා අපේ අඩුව පුරවන්න. නමුත් මගේ වගකීම තියෙන්නේ අපේ පළමු පෙළ ක්‍රීඩා සමාජ අපේ ෆස්ට් ක්ලාස් තරඟාවලියේ තියෙන දුර්වලතා මගේ කරට මට ගන්න බෑ. මට කරන්න පුළුවන් මගේ සේවය උපරිම කළා හරිය මං කාලේ කණ්ඩායමෙන් යන එක. ඊට පස්සේ පස්සෙන කට්ටියට වගකීමක් තියෙනවා උන්ගේ දස්කම් තුලින් ඒ අඩුව පුරවන්න විතරක් නෙවෙයි මගේ දස්කම් අභ්‍යවහා යන්න උන්ට ඒ වගකීමක් තියෙන උන්ට හැකියාවක් තියෙනවා. මම අද ක්‍රීඩා කරන ක්‍රීඩකයන් දිහා බැලුවාම ඔවුන්ගේ වයසේදී මට එතරම් හැකියාවක් තිබ්බේ නැහැ. ඔවුන් විශේෂිත වූ ක්‍රීඩකයන්. නමුත් අපේ තරඟාවලියේ පළමු පෙළ විශේෂයෙන් තියෙන දුර්වලතා නිසා ඔවුන්ට මේ තත්ත්වයට එන්න කල් යනවා. ඉතින් එහෙම බැලුවාම මං හිතන්නේ තව ඉස්සරහට ගහන්න පුළුවන්ද බැරිද කියන ඒ ප්‍රශ්නයට වඩා මං හිතන්නේ වැදගත් වෙන්නේ තමන් ඒ අවුරුද්දක ක්‍රීඩා කිරීමෙන් කණ්ඩායමේ වැඩක් තියෙනවද කියන එක. මොකද කවදා හරි තමන් නවතින්න එපායි. ඉතින් එහෙම බලලා තමයි මම ඒ සියලු දේම බලලා තමයි තීරණය ගත්තේ. ටෙස්ට් ශතක 38න් 11ක්ම ද්විත්ව ශතක ඩොන් බ්‍රැඩ්මන් පමණයි ඔබට වඩා ද්විත්ව ශතක ලබාගෙන තිබෙන්නේ 12ක්. මේ ශතක ද්විත්ව ශතක වලට පරිවර්තන කිරීමේ කලාව ඔබ ප්‍රගුණ කරගත්තේ කෙසේද? මම හිතන්නේ ඒක ඉබේම ආපු දෙයක්. මම පළවෙනි ද්විතීයික ශතකේ ලබා ගත්තා මට තාම මතකයි. මම හිතන්නේ ෆ්ලික් කිරීමකින් ෆයින් ලෙග් පහු කළා තමයි හතරක් ගහලා 200ට ආවේ පාකිස්තානයත් එක්ක. ඉතින් මම හිතන්නේ මහේල අනිත් පැත්තේ ඉතින් මම ඇතර මහේලට හැරලා මට හිතාගන්න බං කෝ මචන් 200ක් නේද කියලා මේක. හැබැයි ඊට පස්සේ මම කල්පනා කරේ ලකුණු 100ක් ලැබුණාට පස්සේ මම විශේෂ දෙයක් කරන්න බැලුවේ නැහැ. නැවතත් අර ලකුණු 100 ආපු විදිහටම නැවතත් ක්‍රීඩා කරලා ලකුණු 10 20 මා ස්කෝබෝඩ් එක දිහා බැලුවේ නැහැ 100න් පස්සේ. මම බලන්නේ 100 එක පෑ භාගයට පෑකට විතර පස්සේ බැලුවා රයිට් දැන් 140 150යි දැන්. එතකොට එන්න ලේසෙන් ඉතින් මම කන්සන්ට්‍රේට් කරන හැටි ඕවරෙන් ඕවර බෝලෙන් බෝලේ කොහොමද කඩාගන්නේ මහන්සි නැතුව කොහොමද ක්‍රීඩා කරන්නේ
මගේ එහා පැත්තෙන් පිතිකරුවත් එක්ක කොහොමද කතා කරන්නේ, සමහරවල්ලාට විහිළුවක් කරන්න ඕනේ, සමහරවල්ලාට වල්පල් ගැන කතා කරන්න ඕනේ, මොකද ක්‍රිකට් ගැනම කතා කරොත් හැමලම මහන්සි වෙන එක වෙන්නේ. ඉතින් කොහොමද ඒ සමබරතාවය ඒ මානසිකත්වයට එකතු කරගන්නේ කියන ඔක්කොම ගැන කල්පනා කරලා මටම ආවේනික වූ ඒ රිද්මයක් තිබ්බා. 100කින් පස්සේ කොහොමද ඊළඟ තැනට යන්නේ කියලා. ඉතින් ඒ විදිහට මම ඒක වැඩිය වෙනස් කරන්න නැතුව ඒ විදිහටම ගියා. යම් යම් අන්දමකට මම එක පන්දු යවන්නේ ඉන්නවා නම් මම හිතනවා මට මෙයාගෙන් ලකුණු 20ක් ඉක්මනට ලබා ගන්න පුළුවන් කියලා. මම ඒ අභියෝගේ බාර අරගෙන දැවි ගිය යන්න අවස්ථාවක් තියෙනවා. නමුත් කැල්කියුලේටර් රිස්ක් එකක් කියලා අරගෙන ඉක්මනට ලකුණු 20ක් ලබා ගන්න අමාරු තැනකින් ගොඩ එන්න. ඒතකොට මම දන්නවා හොඳ පන්දු යවන්නෙක් දාද්දී ආයි මට වැඩිය මගේ ඒ පන්දු මේ ලකුණු ලැබීමේ ප්‍රවේගය අඩු කර ගන්න පුළුවන් කියලා. ඉතින් ඒ විදිහට මගේ මානසිකත්වය හදාගෙන ඒක මට කියන්න අමාරු. මෙහෙමයි මෙහෙමයි කරන්නේ, මට ගිහිල්ලා වෙන කෙනෙක්ට කරන්න කියන්න බෑ මෙහෙම මෙහෙම කරොත් මේක වෙයි කියලා. තමන්ම ඒ දේ හොයා ගන්න ඕනේ. ගාල ක්‍රිකට් ක්‍රීඩාංගනේ සමරක් කළාට ස්ථාවර ලකුණු පූර්වත් තිබුණා නම් එහම ඔබ ඩොන් බ්‍රැඩ්මන්ව සමකරනවා 2012 ද්විත්ව ශතකයත් එක්ක. ඔව් මට තාම මතකයි මේ 199 කියලා තිබ්බේ මං අපේ නුවන් ප්‍රදීප් අපි කියන්නේ සිරස කියලා. නුවන් ප්‍රදීප්ට සිරසත් එක්ක බැට් කර කර හිටියේ එහා පැත්තේ. ඉතින් ඔව් මං හිතන්නේ මම මේ 6 පාර ගහන්න ඉස්සෙල්ලා ඔහු දැවියාමකට අහු වුණා. අපීල් එක අම්පයර් දුන්නේ කෝඩ් බිහයින්ඩ් පන්දු රකින්න කච්චා කැල්ලු ඒක දුන්නේ. ඒක හන්දා මට නැවත අවස්ථාව ලැබුණා. ඉතින් මං හිතුවේ මං 194 කියලා හිටියේ. මම 6 පාරක් ගහලා බැට් එක උසල ඔක්කොම කරද්දි මහේලයි තව දෙන්නෙක් විතර තව මෙහෙම ඇඟිල්ල අපේනවා වල මොම්. ඇයි අප්පුඩි ගහන්නද මේ ඇඟිලි පෙන්නන්නේ කියලා. ඊට පස්සේ තමයි දැනගත්තේ දැවි ගියාට පස්සේ එහා පැත්තේ දැනගත්තේ 199යි කියලා. ඉතින් මට ඔය ක්‍රිකට් ලින් සමුගද්දි මට කිව්වා හොඟක් කට්ටිය අයියෝ තව 200ක් ගහුවනම් නොන් බ්‍රැඩ්මන් සම කරන්න පුළුවන් කියලා. ඉතින් අන්තිමට බලන්න ඕනේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ තමන්ගේ ලකුණු ගැනද බලන්නේ, තමන්ගේ කණ්ඩායමට වැඩක් වෙනවද කියලා බලලා තමයි ඔය තක්සේරුව කරලා තමයි අයින් වෙන්න ඕනේ. ඉතින් කණ්ඩායම වැඩක් වෙන්නේ නැත්නම් තමන් කොච්චර ලකුණු ගහුවත් වැඩක් නැහැ. බ්‍රයන් ලාරා යාම ගැන පුංචි සතුටක් තියෙනවා. ඔව් විශේෂයෙන් සතුටද මොකද බ්‍රයන් ලාරා කියන්නේ මගේ අරවින්ද දෙසිලා බ්‍රයන් ලාරා විවියන් රිචඩ්ස් කියන්නේ මගේ ඉන්න මං ආසම කරන පිතිකරුවන්. ඉතින් ඔවුන්ගේ කාගේ හරි රෙකෝඩ් එකක් පහු කළ යන එක ලොකු සතුටක් දැනෙනවා. ඔහුද ඔබ against ක්‍රීඩා කරපු විශිෂ්ටම පිතිකරුවා? ඔව් මං හිතන්නේ බ්‍රයන් කන්සිස්ටන්ට්ම කියන්න බෑ. හැබැයි හොඳම තරගයක් තනියම ජයග්‍රහණය කරන්න පුළුවන් ඕනෑම වන්ඩේද ටෙස්ට්ද ඕනම දෑ ඉතාම හරිම ලස්සනයි බලන් ඉන්න බැට් කරනවා. මම හිතන්නේ මේ ලංකාවට ලකුණු 680 ගන්නත් කොහෙදෝ ටෙස්ට් මැච් තුනකින් ක්‍රීඩා කරලා ලබාගෙන ඒත් බටහිර ඉන්දියා කොදේව කණ්ඩායම 3.0කින් හැටියට තරඟවලි අපිට පරාද වුණා. මුරලිදරන් හොඳටම පන්දු යවන කාලේ මුරලිදරන්ට ක්‍රීඩා කරපු විදිය මම ජීවිතේට කවුරුත් දැකලා නැහැ එහෙම බැට් කරනවා. ඉතින් මම හිතන්නේ ඔහු තමයි මම දැකලා තියෙන මම ආසම කරනත් මම හිතන්නේ මම දැකලා තියෙන විශිෂ්ටතම පිතිකරුවා. රාහුල් ද්‍රාවිඩ් වෙනස් අන්දමකට ඉතාමත් විශිෂ්ට පිතිකරුවෙක්. සචින් ටෙන්ඩුල්කර් වෙන අන්දමකට ඉතාමත් විශිෂ්ට පිතිකරුවෙක්. ඔවුන්ගේ ලකුණු ලැබීමේ ඒ ප්‍රවේගයන් ගත්තාම මම හිතන්නේ ඔවුන් බ්‍රයන් ලාරාට ඉදිරියෙන් ඉන්නේ. සෑහෙන ලකුණු ප්‍රමාණයක් බ්‍රයන් ලාරාට ඉදිරියෙන්. නමුත් බ්‍රයන් ලාරාගේ තිබ්බ යම් කිසි ආකර්ෂණයක් මම හිතන්නේ ඔහු බැට් කරද්දි බලන් ඉඳද්දි මම හිතන්නේ තමන් මොන රටේ ප්‍රේක්ෂකයෙක් වුණත් මම හිතන්නේ ඔහුට විශේෂිත වූ ආදරයක් ආකර්ෂණයක් එක්ක එන ලැබියාවක් තියෙන ඔහුගේ පිතිකරණය බැලුවා. කොහොමද යම්කිසි ප්‍රවණතාවයක් තියනවාද ආසියාතික ක්‍රීඩකයින්ට? ඔබලා හිතනවාද ඔබලා දකුණු අප්‍රිකාවේ, ඔස්ට්‍රේලියාවේ, එංගලන්තේ වගේ ස්ථානවල ගිහිලා ලකුණු ලබා ගත්තොත් තමයි ඔබ ශ්‍රේෂ්ඨ පිතිකරුවෙක් කියන යම්කිසි අදහසක් තියෙනවද? මම හිතන්නේ කණ්ඩායමක් හැටියටත් තියෙනවා අපිට ඕක. අපි මම හිතන්නේ ඕක ලංකාවට විශේෂිත වූ ආවේනික දෙයක්. මොකද අපි වෙන රටවල ලෝක තිබ්බත් උන් කවදාකවත් එලිපිට කියන්නේ නැහැ. මම දැකලා තියෙනවා ඉන්දියාව හුඟක් වෙලාවට ඉස්සර පිටරටකට ගිහිල්ලා පරාජය වෙලා වහම කියනවා ඉන්දියාවට එන්න, ඒතොර අපි දිනලා පොගලන්ට පෙන්නන්නම් කියලා. කවදාකවත් ලංකාව එහෙම කිව්වේ නැහැ. ලංකාවේ කණ්ඩායමක් හැටියටත් ක්‍රීඩකයන් හැටියටත් අපි හැම වෙලාවෙම කිව්වේ ලංකාවේ දිනන්න ඕනේ අපි.
ඒකන අමුතුෙන් හිතන්න දෙයන්න ලංකාවේට කවුරරයාාවම අපි කොහොමරි අපි දිනන්න ඕන් මේ අපේ රට. හැබැයි ලෝකයේ ජයග්‍රහණය කරන කණ්ඩායමක් වෙන්නේ අපි මේ අපේ පුරුදු තැන්වල දින්න හම නෙවේ. අපි වෙන රටකට ගිහිල්ලා ඔවුන්ගේ ක්‍රීඩා කරන තත්ත්වයට වුණ පරාජය කරහම එතකොට තමයි අපි අපි හොඳ කණ්ඩායමක් වෙන්නේ. අපි මෙහෙ දින්නට හොඳ කණ්ඩායමක් වෙන්නේ මෙහ අපි දිනන්න ඕන මෙහ ලකුණු ගහන්න ඕන මේ කඩලු ගන්න ඕන නමුත් එළියට ගිහිල්ලා කොහොමද අපි කරන්නේ. ඉතින් ඒ මානසිකත්වය මම හිතන්නේ අපේ ඒ දස්කම් උඩට යන්න යන්න එක හේතුවක් වුණා. මොකද අපි හැම වෙලාවම ඒ අභියෝගය බාරගත්තා. අපි එකිනෙක කෙනා මතර දාගත්තා. රයිට් ඔවා මෙහෙක නෙවෙයි. දැන් අපි පොරොන්දු වෙනවා එහෙ ගිහිල්ලා එංගලන්තේ, දකුණු අප්‍රිකාවේ, ඕස්ට්‍රේලියාවේ, නවසීලන්තේ, පකිස්තාන්, ඉන්දියාවේ එහෙම ගිහිල්ලා කරමු. එහෙ ගිහිල්ලා මැච් දෙනමු. එහෙ ගිහිල්ලා ලකුණු අරගෙන විකට් අරගමු. ඒක විශේෂිත බුදයක්. ඒ දේ හැම වෙලාවම තමන් තුළ තියෙන්න ඕනේ. තමන් දැන් ඉන්න තත්ත්වයට වඩා හොඳ වෙන්න ඕනේ. හොඳ වෙන්න පුළුවන්. කොහොමද හොඳ වෙන්නේ කියන එක තමයි අන්තිමට ඒ උත්තරේ ලබා ගන්න ඕනේ. 2011 ඩර්බන්, 2010 ලාහෝර් මේ ශතකයන් සංසන්දනය කළ බලද්දී ඔබට වැඩියෙන්ම තෘප්තියක් ගෙන දෙන්නේ මොන ශතකයද? මොකද ඒ තරඟ දෙකම අපි ජයග්‍රහණය කරනවා. ඔව් මම හිතන්නේ දකුණු අප්‍රිකාවේ 2011 ශතකය තිලාන් සමරවීර පළවෙනි ඉනිමේ ශතකයක් ලබා ගත්තා. මම හිතන්නේ මම බිඳුවට දැවි ගිය පළවෙනි ඉනිමේ TM ඩිල්ෂාන්ගේ නායකත්වය යටතේ අපි ගියේ. මොකද මින් ඉස්සෙල්ලා ශ්‍රී ලංකානු කණ්ඩායමක් ටෙස්ට් තරඟ ජයග්‍රහණයක් හිතලවත් නැහැ මම හිතන්නේ දකුණු අප්‍රිකාවේ. ළඟට ඇවිල්ලා එක සැරයක් මං හිතන්නේ පොඩ්ඩක් හරි ළඟට ආවා. නමුත් මං හිතන්නේ විශිෂ්ටතම ටෙස්ට් ජයග්‍රහණයක් ඒක. ඩර්බන් නුවර ඉතාමත් හුඟා ප්‍රතිවාදීන අමාරු වෙන තනතිරුවක්. ඉතාමත් හොඳ කණ්ඩායමක්. අපි පන්දු යවන්නන් ඒ වගේම පිතිකරුවන් සියලු දෙනාම ඉතාමත් හොඳ ක්‍රීඩා රංගන හේරත් හතරවෙනි ඉනිමේ ලබාගත් කඩලු ප්‍රමාණය. මම හිතන්නේ බෙලගෙදර අශාන් බෙලගෙදර ක්‍රීඩා කරලා ජාක් කලිස්ව පළවෙනි ඉනිමේ බිඳුවට අවුට් කරා. රංගන හේරත් දෙවෙනි ඉනිමේ ජාක් කලිස්ව බිඳුවට අවුට් කරා. මර්චාන් ළඟ කියන ඉතාම අධිවේගී පන්දු යවන්න ක්‍රීඩා කරා. ඉතින් සියලු දෙනාම එකතු වෙලා කණ්ඩායමකට සෙල්ලම් කරලා ඒ ලබාගත් ජයග්‍රහණය මම හිතන්නේ විශිෂ්ටතම ටෙස්ට් ජයග්‍රහණය. මම හිතන්නේ ඊට වඩා එකක් උඩට යන්න පුළුවන් වෙන්නේ 2014 ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් අපි එංගලන්තේ ලබාගත්තේ ලීඩ්ස්. ඒ ලීඩ්ස් නුවර ඊට පස්සේ තරගාවලිය ජයග්‍රහණය කරපු එක. දකුණු අප්‍රිකාවේ එක තරගයක්. අපි ඊට පස්සේ තරගාවලිය අසාර්ථක වෙලා අපි පැරදුනා. නමුත් ඒ දෙකම ඉතා විශිෂ්ට ජයග්‍රහණ අරක තරගාවලියක් ජයග්‍රහණය කරපු හන්ද මම හිතන්නේ එංගලන්ත සංචාරයේ යම් කිසි අන්දමකින් පොඩ්ඩක් ඉස්සරහට. කුමයි වගේම 2007 වර්ෂයේ ඔබ වෙලින්ටන් වලදී ඊටමත් වටිනා ශතකයක් ලබා ගන්නවා. කණ්ඩායමේ තරඟය ජයග්‍රහණය කරනවා. ඊට කලින් තරඟේ ක්‍රයිස්ට් චර්ච් වලත් ඔබ ශතකයක් ලබා ගන්නවා. ඒ මතකයන් යලි අවදි කරොත්. ඔව් මම හිතන්නේ අමතක වෙන්නේ නැත්තේ බුද්ධිදරණගේ තවත් අමතක නොවන සිද්ධියක් තමයි ඔහු අවාසනාවක රෝගේ වැරද්දකින් නෙවෙයි ඔහු රන් අවුට් වුණා. මම 100 ලබාගත් අවස්ථාවේදී මම මුරීට කියලා තිබ්බේ තව පොඩ්ඩක් අපි බැට් කරොත් ඇත්තටම මේ තරඟය ජයග්‍රහණය කරන්න පුළුවන්. මම හිතන්නේ අපි ලකුණු 60ක් විතර ගත්තら මුරලිදරන්ගේ දශකම් එක්ක අපි ඒක ජයග්‍රහණය කරන්න තිබ්බා. ඒ වගේම වෙලින්ටන් වල තරඟයේදී චාමර සිල්වත් 150ක් ලබාගත් දෙවෙනි ඉනිමේ මම හිතන්නේ දෙවෙනි පළවෙනි තරඟය ඔව් පෑ එකක් ගන්නවා. ඔව් මට ඒක හොඳට මතකයි. මටත් වාසනාවට සතකයක් ලබා ගන්න පුළුවන් වුණා. නමුත් මං හිතන්නේ ඒ තරඟේ මං හිතන්නේ ඒ තරඟාවලියේ එක් දින තරඟාවලිය 2-2 20-20 1-1 ඊට පස්සේ ටෙස්ට් තරඟාවලිය 1-1 අන්දමට අවසන් වුණා. ඉතින් අපි පිටරටකට ගිහිල්ලා ඉතාම විශිෂ්ට අන්දමට ක්‍රීඩා කරපු තවත් අවස්ථාවක්. ඒ වගේම කොහොම ගොඩක් අය ඔබගේ පන්දුර පාරදීම ගැන කතා කරාට ඔබගේ කඩු රැකීම ගැන අමතක කරනවා. ගොඩක් අය දන්නේ නැහැ එක් දින ජාත්‍යන්තර තරඟාවලිය වැඩිම දවා ගැනීම තියෙන්නේ කුමාර සංගක්කාරට කියලා. ඔව් මං හිතන්නේ ඒක යම් අතකින් මං හිතන්නේ කඩු රකින්න හැටියට තමන් ගැන වැඩි කතා නොකරන එක ඇත්තටම හොඳයි. ඒ කියන්නේ තමන් යම් කිසි අඳුර හොඳට කරලා තියෙනවා. මොකද හුඟක් වෙලාට පන්දු රකින්නෙක් හැටියට තමන්ගේ අතින් ගිලිහුණ දේවල් ගැන තමයි වැඩියෙන් අවධානය යොමු වෙන්නේ. මට මතකයි 2003 ලෝක කුසලානේ සෙමි ෆයිනල් එකේ මට ඇන්ඩ්‍රු සයිමන්ස්ගේ ස්ටම්පින් එක මිස් වුණා. සමහරවිට අපි කොහොමත් උන් 213 ලබා ගත්තේ ලකුණ අපි ජයග්‍රහණය කරන ලේසියෙන් තිබ්බ. නමුත් ඊට ඉතාමත් අඩු ලකුණු ප්‍රමාණයකට අපි උන් දවාගෙන අපිට අවසන් තරගෙට යන අවස්ථාවක් ගිලිහුණාද කියලා මගේ හිතේ වැඩ කරනවා තාම. නමුත් මං හිතන්නේ මට හොඳ ආදර්ශයන් හිටිය අපේ කණ්ඩායම තුළ රුමේෂ් කළුවිතාරණ මං හිතන්නේ ඉතාමත් විශේෂයෙන් කියන්න ඕනේ. මොකද මං කණ්ඩායමට එද්දී රුමේෂ් අය තමයි හිටියේ.
ඉතිං ඒ කාලේ මත ඇතිබ රුමේෂය මයි අතර යම්කිසි හැම්වෙලම් ගැටුමත් තිබ්බාය කියලද මට මතකයි මම තත් සමුද්‍රගේ දස ජාතියන්දර තුවරකට සභාගවල අපි ඒ තමයි නවතැන්ගෙන හිටිය කණ්ඩායමක් හැටියට මන් ත්‍රීවිලකින් යනවකු හැරි. යද්දි ත්‍රීවිල පදවන්න මගෙන් ඇහුවා මේ ඇත්ත නේ දවයි රුමේෂ්වී වැඩිය කතා කරන්න උල කතාවත් නොක මුණුවත් බල. ඉතින් මමත් ඉතින් ඕක ගැන ආයි අයෝ නෑ අපි යාලුව නේද කියන එක රඩ මත්ක ඔවෝ ඇත්තමයි අපි දෙන්න කතාවත් කරන්න නෑ කියලද ම දනගත් ඕගීට තව හදනට විතර කිය යන්න සඟක්කාරකිව මේ කතා කරන්න දෙන්න අතර ලොක ප්‍රශ්නයක් තියෙනගෙන. නමුත් රමේෂය විශේෂයෙන් මනහුඟක් උදව් කර විශේෂයෙන් මුල්ලිදරන එක කොහොමද ඔහුගේ වේරියේෂන්ස් බලන්නේ කොහොමද කීප් කරන්නේ. ඉතින් මම දැක්ක රුමේෂ් කළුවිතාරණ පටන් ගත්ත කාලේ අන්තිමට 1996 අපි ලෝක කුසලානේ ජයග්‍රහණය කරන අතරතුර ඔහුගේ කඩුරු රැකීම කොතරම් අන්දමට සීඩ්ෙන් දියුණුනාද කියලා. මොකද මට තාම මතකයි සචින් ටෙන්ඩුල්කගේ ලෙග් සයිඩ් ස්ටම්පින් එක. ඉතින් ඒ වගේ දේවල් ඉතාමත් විශිෂ්ට අවස්ථා. මොකද එතනින් සමහරලාට වෙන්න පුළුවන් සනජාසූරියගේ කඩලු වෙන්න පුළුවන්. නමුත් ඒ ස්ටම්පින් එකෙන්ද මැච් එක වෙනස් වුණේ කියලා සමහරලාට හිතන්න පුළුවන්. ඉතාම හොඳට පිතිහරඹේ යෙදිලා හිටියේ. ඉතින් මම හිතන්නේ ඔහු ඉතාමත් විශිෂ්ටන්දමට ලාබාල ක්‍රීඩකයෙක් හැටියට මට සැලකුවා. හැම වෙලාවම ඌට ඒක ලේසි දැන් නෙවෙයිනේ. මොකද මම ඉන්නේ අන්තිමට මං දියුණු වුණොත් මම ගන්න රුමේෂාගේ ස්ථානය. නමුත් කවදාකවත් ඌ එහෙම බැලුවේ නැහැ. හැම වෙලාවම මට පුළුවන් අවස්ථාවක හැම වෙලාවම කතා කරා මුරලිගේ දූෂ්ටක බලන්නේ කොහොමද කොහොමද කීප් කරන ඔක්කොම කතා කරලා මට ලොකු උදව් කරා. ප්‍රසන්න ජයවර්ධන අනිත් එක්කෙනා. මම දැකලා තියෙන නංගපන්දු යවන්නන්ට කඩු රැකීමේදී රුමේෂ් කළුවිතාරණටත් වඩා අභිභවා යන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් ඊයන් හීලිටත් වඩා අභිභවා යන්න පුළුවන් මේ තමයි ප්‍රසන්න ජයවර්ධන නංගපන්දු යවන්නන්ට. ඉතින් ඔහු පුරුදු පුහුණු වෙන අන්දමත් බලලා මම හුඟ අද්දේවල් ඉගෙන ගත්තා. ඒ වගේම ෂේන් ඩෆ් හිටියා අපිත් එක්ක ට්‍රේනර් හැටියට. ඔහු කඩු රකින්නේ ඔහුත් එක්කම හුඟක් මහන්සිලා වැඩ කරා. ඔහුගේ මම හුඟක් දේවල් ඉගෙන ගත්තා. ඊයන් හීලි සිම්බාබ්වේ තරගාවලියකදී මගෙත් එක්ක ඇවිල්ලා දවස් දෙකක් එයාම ඇවිල්ලා කතා කරලා මගෙත් එක්ක කීපින් වල වැඩ කරා. ඉතින් ඒගොල්ලන්ගේ හුඟක් ආభాෂයන් එක්ක තමයි මගේ කඩු රැකීම වර්ධනය වුණේ. දැන් ඔය ඔබ පවසපු සචින් තෙන්දුල්කර්ගේ ස්ටම්පින් එක රුමේෂ් කළුතරගේ ගොඩක් ශ්‍රී ලාංකිකයන්ගේ ෆේවරිට් ස්ටම්පින් එකක් වෙනවා. ඔබ කරපු ස්ටම්පින්ස් වල මොකද්ද ඔබගේ ෆේවරිට් ස්ටම්පින්? මම හොඟක් තියෙන හැබැයි ඉතාමත් කියන්නේ ආකර්ෂමත් විදිහට ස්ටම්පින් එකක් කරේ මම සම්පූර්ණයෙන් වරද්දගත් එකක්. ජිමි මාහ බ්‍රිස්බන් නුවරදී මුරලිදරන් පන්දුවක් යවලා ඔහු දුවගෙන යන පන්දුවට පහර දෙන්න. මම ඉත දුෂ්රාවක් කියලා. ඉතින් මම දුෂ්රායකට ලෑස්තිලා ඉඳද්දි ඒක ඕෆ් ස්පින් එකක් වැදිලා හොඟක් බෝලේ ටර්න් වුණා. ඉතින් මම ඇස්වල එක අතක් එළියට දැම්මා වංගතේ බෝලේ හිරුණාම මගේ අර බර මගේ වං කකුලට කොච්චර ගියාද කිව්වොත් මාව විසික් වෙලා මේ ස්ටම්ප්ස් වලින් එහාට ඇදිලා ගියා. එතකොට මට ආයි අනිත් අතට මාරු කරලා හැරිලා ස්ටම්ප් එකේ බෝලේ විසික් කරන්න වුණා. ස්ටම්පින් එක ගන්න හොඳට කඩුල්ලේ බෝලේ වැදුනා. ජිමි මාහ කොච්චර ගිහිල්ලාද කිව්වොත් මම හිතන්නේ පිච් එකෙන් භාගයක් විතර ඉස්සරහට ගිහිල්ලා හිටියේ මිනිස්සෙක්. ඒකන්ද මට වෙලා තිබ්බේ ඒක කරන්න. ඔක්කොලාම හිතුවා ඒක විශිෂ්ටතම ස්ටම්ප් කිරීමක් කියලා. හැබැයි අන්තිමට මමයි ඊයන් හීලි විස්තර විචාරකෙක් හැටියට ඉදිරියට හිටලා ඔහු තුන්වෙනි රීප්ලේකින් මං හිතන අල්ලගත්ත මං හරියට බෝලේ කියෙව්වේ නැහැ කියලා. ඊට පස්සේ තමයි ඔක්කොලා මං ඉදන් දැනගත්තේ ඒක වැරදීමකින් සිදු වුණ දෙයක් කියලා. ඉතින් ඒ අරින්න තවත් විශේෂයෙන් දේවල් තිබ්බා. ඉතින් ඕ මං ටෙස්ට් තරගා වලියදී කඩු රැකීම ඉතම අමාරු දෙයක් දුෂ්කර දෙයක් නොම්බර් තුන බැට් කරද්දී. නමුත් ඒ මං පිතිකාරුවෙක් හැටියට ටෙස්ට් තරග ගහලා මම එක් දින සහ T20 තරගවල කළු රැකීමෙන් හුඟක් සන්තෝෂෙන් කරපු දා. සිලෙක්ටර්ස් ලබට අවිලා කියපුවම කීපින් අතරින්ද වෙලා වරි කියලා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ ඔබ ඒක සතුටින් බාරගත්තද? නෑ මම සතුටින් බාරගත්තේ නෑ. ඒ කාලේ ලාබාල වයසේදී ඒතරම් මුලේ පෑදිලා තිබ්බේ නෑ. ඉතින් මම හිතුවේ කොහොමද ඒගොල්ලන් මේක තීරණය කරන්නේ? මේක මට කරන්න පුළුවන් නේද? මම හොඳට කරනවා නේද කියලා මම පණ්ඩිතයෙක් වගේ පොඩ්ඩක් හිතුවා ඒ කාලේ. නමුත් ඔවුන් ඒ තීරණය අරගෙන මාව පිතිකරුවෙක් හැටියට විතරක් කණ්ඩායමට එකතු කරපු එකෙන් මගේ ප්‍රතිකරණය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. ඒ වගේම පීඩනයක් තියෙනවා. මොකද ඉස්සර අංශ දෙකෙන් මොකක් හරි හොඳට කරාම කණ්ඩායමේ ඉන්න අවස්ථාවක් වෙනවා. මේ ප්‍රතිකරුවෙක් හැටියට ගියාම පීඩනය වැඩි. මොකද ඒ දේ හරියට කරේ නැත්නම් තම කණ්ඩායම එළියට යනවා. ඉතින් ඒ පීඩනයත් මට ලොකු රුකුලක් වුණා මගේ
ස්ථිරකරණය දිනු කරගන්න. ඔබ ක්‍රීඩාවේ බීවෙච්ච අග්‍රගණ්‍ය ප්‍රතිකරුවෙක්, සුපිරිතම කඩුලු රකින්නෙක්. ඒ වගේම මම හරියට දන්නේ නැහැ කිව්වොත් ලෝකේ බීවෙච්ච හොඳම ස්ලෙජර්. ඔව් වෙන උගාක් කඩේ කතා කරනවා. මම හිතන්නේ ඒකත් තමන්ගේ ක්‍රිකට් දිවියේ තමන්ගේ පරිණත වීමත් එක්ක අඩු වෙන දෙයක්. ඔබ ස්ලෙජ් කරන්න ලෑස්ති වෙනවද තරඟයකට කලින්? නෑ මම හිතන්නේ අපි අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් පස්සේ මම හිතන්නේ අපි කණ්ඩායමක් හැටියට ඒ අභියෝගය අපි බාරගත්තා. ඉස්සර අපි පොඩ්ඩක් ඒ අභියෝගයේදී අපි අහක බලා ගන්නවා. නමුත් අර්ජුන රණතුංග මම හිතන්නේ කණ්ඩායමට කියලා දුන්නා ඕනෑම අභියෝගයක් ඉදිරියේ කරට කර මූණට මූණ බලලා ප්‍රතිවාදියාගේ ඇස් දෙක දිහා කෙලින් බලලා තමන්ට අයියෙන් හිටගෙන කතා කරලා හෝ අන්තිමට පිත්තෙන් හෝ බෝලෙන් හරි දස්කම් දක්වන්න ඕනේ මොනවා කිව්වත්. ඉතින් ඒ ආත්ම විශ්වාසය ලබා දුන්නාට පස්සේ ලාබාල ක්‍රීඩකයෙක්ට මං කණ්ඩායමට එක් වෙද්දිත් මගේ මානසිකත්වයේ තිබ්බේ කවුරු මොනවාකුත් මා යම මොනවා හරි කියනවා කියලා. නමුත් මට පොඩ්ඩක් ඉස්සරහටදී වැටහුණ දෙයක් තමයි මොනවා කිව්වත් වැඩක් නැහැ, අන්තිමට ක්‍රියාවෙන් තමයි දෙයක් නිමා වෙන්නේ. ඒක තක්සේරු වල මේ තියෙන්නේ කියලා. ඉතින් මම අන්තිමට කතාව අඩු කළා. මගේ දස්කම් වලින් ඉදිරියට යන්න ඒ ගත තීරණය මම හිතන්නේ වඩා හොඳ තීරණයක්. ඔබගේ හොඳම ශ්‍රද්ධය කියලා ඔබ ගන්නේ ෂෝන් පොලොක් එක්ක සිදුනේ බයින් බස් වීමද? ඔව් ඒ බයින් බස් වීම. ගොඩක් අය කතා කරන්නේ 2003 වර්ල්ඩ් කප් එකේ බයින් බස් වීම. නමුත් 2002 වර්ෂයේ ටෙස්ට් තරගයකදී ඔව් ඒකත් විශේෂයෙන් බයින් බස් වීම හුඟක් වුණා. ඒක මම හිතන්නේ ඉතාමත් හුඟක් මම හිතන්නේ ගැටුම් සහිත තරගාවලියක් දකුණු අප්‍රිකානු කණ්ඩායමත් එක්ක. මම හිතන්නේ එදායින් පස්සේ තමයි අපි දැනගත්තේ දකුණු අප්‍රිකාව පරද්දන්න පුළුවන් එක විදිහක් තමයි ඔවුන් එක්ක කරට කර ගිහිල්ලා කිසිම අඩියක් පස්සට නොතබා ඔවුන්ගේ අභියෝගය ඔවුන් පිටටම දාලා ඒ පිටින් ඔවුන්ට යොමු කරාම ඔවුන්ට ඒක දරා ගන්න බෑ කියන ඒ වැටහීම අපිට ආවා. ඉන් පස්සේ මේ දකුණු අප්‍රිකාවත් එක්ක සෙල්ලම් කරද්දී අපි ඒක හුඟක් දුරට පාවිච්චි කරා. එච්චර ගැටුම් සහිතව නෙවෙයි. නමුත් එන්න මං හිතන්නේ ඒ කණ්ඩායම අතර ඒ අන්‍යෝන්‍ය අවබෝධය වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒ ගරුත්වය වැඩි වෙලා තියෙන එක හන්ද මෙස්ටේජින් වලට තියෙන අවස්ථාව හුඟක් අඩු වෙලා තියෙනවා දැන්. ඒක හොඳ දෙයක්. කුමා බොහොම ස්තුති ලෙජන්ඩ්ස් වෙදසනාන සමග පහ එක්ුණාට. මං ජීවිතින් පිරිනමන මේ පුංචි සිවට්නේ ලබා ගන්න වෙන මොහොතකින් කාර්යයක් ඉලස්සනවා. බොහොම ස්තුති. බොහොම ස්තුති. සමහර දේවල් අපේ ජීවිතයට රසවත් ආරම්භයක් ලබා දෙයි. හිත මිතුරෙකුසේ ළඟ රැඳේ. දියුණුවේ කොටස් කරවෙකු වෙයි. මහපාරෙත් සිත පිනයි. මහමුහුදෙත් තනි රකී. ලෙඩකදි දුකකදි ආදරයෙන් රැක බලා ගනි. ජීවිත කාලය පුරාම අපිත් එක්ක රැඳී සිටමින් සැබෑ සෙනෙහස කිසිතා වෙනස් නොවන බව හැමෝටම කියා දෙයි. මංචි සුපර් ක්‍රීම් ක්‍රැකර්. සුපර් කියන්නේ නිකන් නෙවෙයි.